අයිවන් සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා වින්දනයේ උදෑසන සිකුරාදා දවසත් එකයි ඔබ මේ එකතු වෙලා ඉන්නේ. ඉතින් ගොඩක් ලෙන්ගතුව සුහද ශ්‍රීලීව ආරාධනා කරනවා මෙතන පටන් වින්දනයේ උදෑසන සිකුරාදා දවසත් එක්ක මේ අපිත් එක්ක එකතු වෙන්න කියලා. ඉතින් මට හිතුණා අපේ විශේෂාංග වලට යන්නට කලින් පොඩ්ඩක් මේ ආත්ම ගරුත්වය ගැන කතා බහ කරලා හිටියොත් හොඳයි කියලා. මොකද ගොඩක් වෙලාවට මේ හැමෝම හිතනවා ආත්ම ගරුත්වය කියන එක මේ ගැහණු පාර්ශවයේ විතරක් ස්ත්‍රී පාර්ශවයේ විතරක් සැලකිලිමත් වෙන්න ඕන දෙයක් කියලා. මිනිසුන් විදිහට අපි මේ සමාජයේ ජීවත් වෙනකොට අනිවාර්යෙන්ම අපි අපේ ආත්මගරුත්වය ගැන අනිවාර්යෙන්ම හිතන්නට අවශ්‍ය වෙනවා. අපේ ආත්මගරුත්වය ආරක්ෂා වෙන විදිහට මේ සමාජය තුළ ජීවත් වෙන්නට පුළුවන් නම් තමයි අපි බොහොම ප්‍රශංසනීය පුද්ගලයන් බවට මේ සමාජයේ අපිව අගය කරන්නේ. ගොඩක් වෙලාවල් වලට අපිට මේ සමාජයේ අහන්න දකින්න දෙන දේවල් එක්ක අපි අපේ ආත්මගරුත්වය ගැන හිතනවද කියලා පොඩි ප්‍රශ්නකුත් තියෙනවා නේද? සමහර අසංවර දේවල් වෙනවා සමහරක් වෙලාවල් වලට ස්ත්‍රී පුරුෂ ભેදයක් නැතුව ආත්මගරුත්වය ඔහේ ගියාදෙන් කියලා හිතලා යම් යම් නරක අයහපත් දේවල් වල මේ සමාජයේ පුද්ගලයන් නිරත වෙලා ඉන්න නිසා සමහරක් අවස්ථාවන්වලදී අපි දැකලා තියෙන මේ ආත්මගරුත්වය ගැන හිතන්නේ නැති නිසාම අපේ සමාජයේ අපේ රටේ පවතින නීතියට අනුව සිරදඬුවම් විඳින අය පවා අපි දැකලා තියෙනවා. ඉතින් එහෙම වෙන්නට එපා. අපි මිනිසුන් විදිහට අපිට හොඳ උසස් ආත්මයක් ලැබිලා තියෙනවා. ඉතින් මේ ආත්මය තුළදී අපි බලාපොරොත්තු වෙන්නට ඕනේ මිනිසුන් විදිහට මේ ජීවිතේ සමුගන්න කල්ම අපේ ආත්මගරුත්වය රැකෙන පරිදි මේ සමාජය තුළ ජීවත් වෙන්න. ඉතින් ඒ යහපත් පණිවිඩෙත් එක්ක මට හිතුණා අද දවසේදී අපේ විශේෂාංගයට ඔබව එකතු කරගන්න. මොකද ඔබ ගොඩක් ආදරය කරන කලා ශාස්ත්‍රයේ ජනප්‍රිය තාරුණ්‍ය නියෝජනය කරන රංගන ශිල්පිනියක් අපිත් එක්ක අද දවසේදී එකතු වෙලා ඉන්නවා. ඇයගේ සුන්දර පාසල් අතීතය පිළිබඳවයි අපි මේ විශේෂාංගයෙන් ඔබට මතක් කරලා දෙන්න සූදානම් වෙන්නේ. එනිසා එකතු වෙන්න අපේ පළවෙනි විශේෂාංගය මේ ගුරු පාරේ. මේ දවස්වල ඔබ ඇව දකිනවා හිරු ටීවී ටෙලි පෙරහැර වසානේ ප්‍රේම සතිය දවස් පහේම රාත්‍රී 8:00 ඔබ නරඹනවා අනිවාර්යෙන්ම. ඒ නිසා ඔබට ඇව මුණ ගැහෙනවා. ඇය දක්ෂ රංගන ශිල්පිනියක්. ඊටත් එහාගේ හැකියාවක් තියෙනවා නර්තනයට. මම විශ්වාස කරන විදිහට ඇය නර්තන කරනවා දැක්කම නම් ඇත්තටම වශී වෙනවා, ආකර්ෂණය වෙනවා. ඒ වගේම තමයි ඇයට හොඳට ගයන්නත් පුළුවන්. ඒ නිසා වෙන්න අපි අද දවසේදී ඇව කැඳවා ගත්තේ තිරාෂා සෙව්වන්දි. ආයිබෝන් කොහොමද මේ දවස්වල වසන්නේ ප්‍රේමයේ ෂූටින්ද මොනවාද කලා කටයුතු? ඔව් මේ දවස්වල වසන්නේ ප්‍රේමයේ ෂූටින් කරගෙන යනවා. ඒවට සම්බන්ධ වෙනවා. ඒත් එක්කම තව ටෙලි ඩ්‍රාමස් දෙකක වැඩ කරගෙන යනවා මේ ටිකේ. ඒත් එක්කම මම කැලණි කැම්පස් එකේ ඉගෙන ගන්නවා. තාම මගේ 4 වෙනි අවුරුද්ද මේ යන්නේ. ඉතින් ඒ වැඩත් එක්ක ඉගෙන ගන්නවත් එක්ක බැලන්ස් කරගෙන කරනවා. ඔව්. දැන් මෙතුමියව කොහොමද අපි මුණ ගැහෙන්නේ කියලා අපි කතා පටන් ගමු. ඊට කලින් අපි කැමති ඔබතුමියව හඳුනා ගන්න. මේ ඉන්නේ මිස් දෑල බණ්ඩාර. මිස් තමයි මගේ ඒලවල් ගුරුතුමිය. ඒ කියන්නේ අපේ පන්ති බාර ගුරුතුමිය. ද මැසනත් විද්‍යාලය කඳාන මගේ පාසල. මේ මිස් තමයි ඒලවලියස් දෙකේම මිස් එක තමයි හිටියේ. විචිතා සරෝජනී දෑල බණ්ඩාර. ගුරුතුමිය තමයි අපිත් එක්ක අදස් එකතු වෙන්නේ. ආයුබෝවන් කියලා ගොඩක් ගෞරවයෙන් අපේ විශේෂාංගයට එකතු කරගන්නවා. දැන් මේ දෑල බණ්ඩාර කියලා කිව්වහම මේ අපිට ටිකක් හුරු පුරුදු වාසගමක්. ලස්සනයි මගේ පන්තියේ ප්‍රධාන තනක් ගන්න කියන්න පුළුවන්. වෙනම නිසාම ටිකක් ඇහ ගැටෙනවා නේ මිනිත්. ඒ වගේ අවස්ථාත් ගොඩක් තිබුණා. හොඳට ඉගෙන ගත්තා. ඇත්තටම ඉගෙන ගන්න හුඟක් දක්ෂ දරුවෙක්. පන්තියට ඇවිල්ලා මාසෙන් දෙකකින් ඉතින් මට හිතා ගන්න පුළුවන් වුණා මෙයා කොතනටද යන්නේ කියන එක. ඒ කියන්නේ ඇත්තටම දක්ෂ දරුවෙක්. අහන ප්‍රශ්නේ කරුණාත් ලියන උත්තරයක් වුණාත් ඉතාම නිවැරදිව නිරවුල්ව කියන්න යාට පුළුවන්කම තිබුණා. ඉදිරිපත් කරන්න හැකියාව තිබුණා. පන්ති ළමයි අතර කැපී පෙනුණා. ඒ වගේම ඔබතුමිය මොනවද ඉගෙනුවේ මේ ඉතිහාසයේ විෂය? ඉතිහාසය කොහොමද? ඉතිහාසය මගේ හැමදාම මෙයා තමයි පන්තියේ වැඩිම ලකුණු ගත්තේ. ආහා. ඒ වගේම හැමදාම
ප්‍රයිස් එක හම්බ වෙනවා ප්‍රයිස් එක හම්බ වෙනවා ත්‍යාග ප්‍රදාන උත්සවයේදී ප්‍රයිස් එක හම්බ වෙන්නේ හැමදාම ඉතිහාසයේ විශේෂයට තිරාෂා තමයි කොහොම හරි එක දිනා ගන්නෙ තිරාෂා දැන් කොහොමද මෙතුමියත් එක්ක මේ තරම් හොඳ ගනුදෙනුවක් තියෙන්නේ බොහොම ළඟින් කිට්ටු ආශ්‍රයක් තියෙන්නේ මෙතුමියව දැන් පාසලෙන් අයින් වෙලා හැබැයි ගොඩක් දීර්ඝ ඉතිහාසයක් නේ මතන අවුරුදු 5ක 6ක වගේ කාලයක් ඔන්න එහෙම කෙනෙකුට වයසත් අවු වෙනවා මේ ඒ වගේ කාලෙකදී කොහොමද දැන් අද මෙතුමියට තමයි ඔබ ආරාධනා කරලා තියෙන අපේ වැඩසටහනට අපේ කොහොමද මේ කිට්ටු සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ मट आराधना करवा गुरु तुम याके कौर उगान के मट एक पार्ट मदाकने मिस मिसेने मिस ये हरी लसन गेवना मिस हरी हे मंद मट ना बेनल अपे स्कूल मे मिक् स्कूल मे प्रीमला माइंड ना उन्नत बेनल तीन हे भाई मंग मंद वरदी नौकर मिसा वेती नेता मट दे मे मिस हेम तरह गिहल मट हेम कथा कर ला कवदाव हरी हाई स्वदशीली ओण मध्याक मिस्ट के लखने कथा बाह कर ला अहन कर प्रश्न आकावा मे पौदलिक प्रश्न आकना मिस कथा कर मिस हों उत्तर देनावा जीवित अववाद कर जीवित ඔය වගේ අවස්ථාවක් දෙකක් මට කියන්න පුළුවන් මොකද මෙයා ඇත්තටම ඉස්කෝලට ආවම හොඳට ඉගෙන ගන්න පුළුවන් දරුවෙක්. ඉතින් මෙයා ටිකක් කල් ගිහිල්ලා මේ මට තේරුණා ඉස්කෝලේ වැඩ ටිකක් අතපසු වෙනවා මෙයා ටිකක් වෙන බාහිර පැත්තකට යොමු වෙනවා වගේ. ඒ කියන්නේ කලාවට. ඉතින් මම ඒත් ඒ වෙලාව කතා කරලා පුතේ වාට මීට වඩා ඉස්සරහට යන්න පුළුවන් හොඳට ඉගෙන ගන්න පුළුවන් ස්කූල් කට් කරන්න නැතුව ඉස්කෝලේ එන්න නැහැ ටීචර් මම දෙකම බැලන්ස් කරගෙන යන්න පුළුවන් මට එහෙම කියලා කිව්වා. ඉතින් මම අම්මටත් කිව්වා මෙයාගේ අම්මටත් මම කිව්වා මෙයාට හොඳට ඉගෙන ගන්න පුළුවන් අපරාදේ. කියනවා ඉතින් ඉස්කෝලේ යවන්නේ හැමදාම අපරාදේ ස්කූල් කට් වෙනවා. මොකද මම ඇත්තටම මෙයාගේ මම බලාපොරොත්තු වුණේ මේ වගේ චරිතයක් නෙමෙයි. මම හිතුවේ මෙයා කවදා හරි අර උසාවියක් ඉස්සරහට ගිහිල්ලා මේ කළු කෝට් එකක් දාලා නීතිඥවරියෙක් විදිහට අන්න ඒ වගේ රූපයක් තමයි මම මෙයාගේ මවාගෙන හිටියේ. ඉතින් අර මගේ ඒ शांत सेबस्टियन विद्या प्राथमिक विद्युहाल फंदान इट पास मैं स्कॉलरशिप मट हर लकन तीब वैडम लकन मटे स्कूल हेत्ता एक मे गेदरिंग पास हमने स्कॉलरशिप वैडियन लकन कलांबू स्कूल मट हमने हाई गेदरिंग मे मगे अय्या मे कलांबू स्कूल गे जोसफ विद्यालय याको नैन नैन अंगी व्यावाप मे या ना रखे मे कोलम तफिदर ओण नांगी मे लंग पाटीन तीयागा इट वॉज अम्मी गंप सिरिकुरस विद्यालय तम तोरगाते मे मगे पड़ी आई ममाई ओ पलवेनी दवस मे स्कूल यान ग्रेड वन वर्ल्ट दाल पलवे अय्या मुनवा पलवी वैडी नंबर गिदरा मैं वैडी हरिया मठारी आदर कुमारी हेम सिरिकुरस विद्यालय तम अम्मी यम करे ईट पास मैं ग्रेड सिक्स ओलेवल्स मैंने कहा सिरिकुरस विद्यालय तम के नाते सिरिकुरस विद्यालय जी दे मैं अरे रिपोर्ट का टिपेक्स कर ले मिस दानना ने मैं पूछ लो ना मत खेला ने खेला ने नहीं दानो ना आधा गन ने करती हरे अपुर वाला ईट पास तो मैं ए लेवल वाले मैं मगे थी आगती मम्म ओलेवल मैं मैथ सारी साय सारी आखिर मटो नुना मे नी देखने
එක ලොකු හිණයක්. ඊට පස්සේ මං ඒ කියන්නේ මං ඒ ස්කෝලේ එන්නකොට වැඩි හරියක් බාහිර දේවල් තමයි කරේ. ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන්ම මං නර්තනයට දක්ෂයි. ඉතින් ඒකෙත් මං නැති කිසිම මේ ස්කෝලේ ප්‍රසංගයක් තිබිලා නැහැ. ඒ තරමට මං ඉඳලා තියෙනවා හැම එකකටම වගේ. අනිත් එක සිරිකොරස විද්‍යාලේ හැම වෙලේම මේ මොකක් හරි ඉවෙන්ට් එකක් තියෙනවා. ඒ කියන්නේ දවසයි දෙකයි ආයිවෙන්ට් එකක්. ආයිවෙන්ට් එක මොකක් හරි තියෙනවා. ඉතින් හැම එකටම මං පැට්‍රිසස් යනවා. ඉතින් මට හරියට ස්කූල් මේ කියන්නේ ක්ලාස් කට් කරලා මං යන්නේ ඩාන්ස් කරන්න. ඉතින් ඒ වගේ වට ඔය මේ ඔය බෑන්ඩ් එකේ ලීඩ වෙලා මේ නම් බටගම ශාන්ත අන්තෝනි දහම් පාසලේ මං අවුරුදු 4ක් ලීඩ් කරා බෑන්ඩ් එක අවුරුදු 7ක් බෑන්ඩ් එකේ හිටියා මේ ඔය ඒ ලීඩ් කරන ෆොටෝ එකක් දැන් මේ ඡායාරූප වගේම මං හිතන්නේ අපිට මේ තවත් නරඹන්න අවස්ථාව තියෙනවා ගොඩක් මෙඩල්ස් අරන් තියෙනවා නේද ක්‍රීඩා කරලා ගොඩක්ම දක්ෂයි අධ්‍යාපනයේට ක්‍රීඩාවට ඒ වගේම බාහිර ක්‍රියාකාරකම් සෞන්දර්ය විෂයන් වලට නර්තනයට ගායනයට මේ හැමදේටම ගොඩක් දක්ෂ දීප්තිමත් සිසුවියක් තමයි අද දවසේදී අපේ කලා ශාස්ත්‍රයේ ඉන්නේ මේ රංගන ශිල්පිනියක් කියලා අත්‍තරම අපිට ආඩම්බරයි දැන් කියන්නකෝ අර කතාව රිපෝර්ට් එකේ කතාව මෙහෙමයි ඒක කරේ ඒ කියන්නේ දැන් මං කන්නේ මං සිරිකුරුස විද්‍යාලයට ගියේ වැඩිම ලකුණු අරගෙන. ඉතින් අර මට මම මතක් කරන්න ඕනේ ආදරණීය සිස්ටර් නෙලි හෙලන් සිස්ටර් තමයි මං යනකොට මාව බාර ගන්න හිටියේ. සිස්ටර් මාව මේ අර එතකොට ආවහම ගන්නවනේ මේ විභාගයක් තියෙනවනේ පොඩි ළමයින් ওই ස්කූල් එකකට ගන්න. ඒ වුණාට මට ඒ විභාගෙට මාව සිට කරේ නැහැ. මට කිව්වා ආ විභාගෙ ලියන්න ඕනේ වට හොඳ ලකුණු තියෙනවා. මේවා එන්න කියලා. ඉතින් මාව එහෙම ගත්තේ. මගෙන් ස්කූල් ෆීස්වත් සිස්ටර් ගත්තේ නැහැ. මම නිකන් තමයි ස්කූල් ඉගෙන ගත්තේ. ඉතින් එච්චර මට ආදරේ සිස්ටර්. මේ කොහොම හරි ඒ වුණාට 6 වසර මැද විතර වෙන පළවෙනි එකේ වගේ මට ලකුණු තිබ්බා. ටික 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 මගේ ලකුණු අඩු වෙනවා කොහොම හරි. මේ වැඩි හරියක් මං ඔය බාහිර දේවල් කරන්න ගිහලා කියන්නේ මං ස්පෝර්ට් කරා රනින් කරා ඒවට ගිහිල්ලා තමයි ඕක උනේ මං ස්කූල් එකේ ෆස්ට් 3 4 පීරියඩ්ස් නැහැ. ඉතින් ඉන්ටර්වල් එකෙන් පස්සේ තමයි මං වැඩි හරියක් එන්නේ. මේ පන්තියේ අපේ ස්කෝලේ වෘද්ධක් තියෙනවා දැන් රිපෝර්ට්ස් දෙන්නේ මේ පන්තිය කියන්නේ ABCD ඔක්කොමලවම ගෙන්නලා. අහ ක්ලාස් එකේ විතරක් දෙන්නේ නැහැ. එහෙනම් ඔක්කොමල දැනගන්න නැහැනේ. මේ ඒ වුණාට මේ ඔක්කොමලව ගෙන්නලා දෙන්නේ. එක දවසක් කොහමාරි මේ මං එක විෂයකට දෙකකට හරි ඇබ්සන් වෙලා අනිත් ඒවට මගේ ලකුණු අඩුද මං යන්නේ නැති නිසා කොහමාරි පන්තියේ 38ක් නෙවෙයි 40ක් විතර ඉන්නේ මාට මතක විතර 31 විතර මම ඉච්චර පස්සට ගියා කවදාවත් නැතුව මට ඉතින් එන මාර ලැජ්ජයි දැන් ළමයි ඔක්කොමත් මගේ දිහා බලන මොකද ඔයා මෙච්චර අඩු එහෙම කියලා ඉතින් මට එදා මාර විදිහට ෂොක් වුණා මං ඉගෙන ගන්න නෑ නේද දැන් මේ එහෙම කියලා මට දැනෙච්ච පළවෙනි දවසේ දැන් මට අර ඇති වෙච්ච ලැජ්ජාවත් එක්ක ඉතින් එදා දැන් මට රිපෝට් එක ගෙදර අරගෙන යන්න බෑ 31 කියන්නේ ඉතින් අම්මි අනිවාර්යෙන් ගලපන්න ඕන ඒත් ළමයි හතරයි ගන්නේ කියන මට එහෙම වෙලාම නෑ මං සාමාන්‍ය 10ට මෙහා වගේ කොහම හරි ඉන්නම් ඊට පස්සේ කරපු වැඩේ දැන් රිපෝට් එක හම්බුනායින් පස්සේ ගෙදර ගෙනියන්න බැරි හින්දා ඒක ටිෆෙක්ස් කරා ඉන්නේ ඊට පස්සේ හදාගත්තා ඒක ටිෆෙක්ස් කරලා මට මතක 11 හරි 21 හරි ඔන්නෝම පොඩ්ඩක් අර 31 21 කරා වගේ මට මතක එහෙම කළා තමයි ගෙදර අරගෙන ගියේ මේ අම්මිකෙන් බැනුම් අහන්න ඔය වගේ සුන්දර දේවල් තව බොහෝ දේවල් තියෙනවා කතා බහ කරන්න තිරාශා සේවන්දගේ පාසල් අතීතය ගැන අපි ඊට කලින් මට හිතෙන පොඩි බ්‍රේක් එකක් ගමු කියලා අපි යම් විරාමයකට විරාමයෙන් පස්සේ නැවතත් එකතු වෙමු මේ ගුරුපාරේ විශේෂාංගයත් එක්ක නැවතත් අවස්ථාව ලැබුණා මේ ගුරුපාරේ විශේෂාංගයත් එක්ක එකතු වෙන්න. දැන් තිරාෂා පවුල එකම ගෑනු ළමයනේ. චුටි කාලේ එක එක්කෙනාගේ ඇටෙන්ෂන් ගන්න පොඩි බොරු කියනවලු නේද? අපි කියන්නේ කොහේම බොරුවක් කියලා දවසක් හරි අපරිසිද්දේකට බලන්න. අකර තැබ්බයක් වුණා. අකර තැබ්බක් වුණාලු. කියන්නකෝ බලන්න මොකද දෙන්නේ කියලා. බොරු කියනවා කියන්නේ මෙහෙමයි. මේ පොඩි එතකොට මේ මල්ලි හිටියේ නෑ මං හිතන්නේ. අයියලා දෙන්න විතරයි හිටියේ. මේ මම ග්‍රේඩ් 2 1 වගේ ඇති. මේ ඒ දෙන්නට බොරු කියනවා එක එක ඒවා. ඒ කියන්නේ ඔය ඒ කියන්නේ ඒ දෙන්න වැඩියෙන් මංගාව තියාගන්න හොම එක එකව කරනවා.
මේ කජු තියෙන වත්තක් තියෙන අපේ ගෙදර පිටිපස්සේ. එතකොට දැන් මේ වගේ හැදිලා නැහැ. ඉස්සර ටිකක් කැලේ වගේ හරි. මේ අපි යනවා ඉතින් කජු හවුලන්න ඔය කේකේ වට යනවා තනියම අයියලත් එක්ක. මම ඔය මේ බොරු කියලාම කොහොම හරි එක දවසක් මේ විදුරු කට්ටකට මම කකුල කැපුණා. දිග ලොකුවට කැපුණා ඒක. මේ මං දැන් අඬනවා. මේ අනේ මේ කියලා මම චූටින් ඉතින් අඬනවා. කොහොමද මේ දෙනමව ගණන් ගන්නවද ගිහිල්ලා. මේ මා දාලා යනවා දැන්. ඊපස්සේ මේ ගණන් ගත්තේ නැහැ. මේගොල්ලෝ විනාඩි 10කින් විතර තමයි ආයෙ මාව හොයලා තියෙන්නේ. මං අතනම අඬනවා ඉන්නවලු. මේ ඉතින් පස්සේ අම්මි එතකොට වර්ක් කරන්න යනවා. මේ අම්මි කවුරත් නැහැ ගෙදර. ඉතින් ඒ දෙන තමයි මම බලාගන්නේ. හොඳටම බැනුම් ඇහුවා දෙන්න. මේ කකුල කැපිලා ලේ ඇවිල්ලා කොමාරි මේ දැම්ම ඒ දෙන්නම එකතු වෙලා. මේ ඉතින් තාමත් ඒ කැලල තියෙන මම හිතන්නේ ඒක දකිනකොට ඒ සිද්ධිය තාමත් මතක් වෙනවත් ඇති. ඒ කියන්නේ මම හැම වෙලේම හැම එක එක ඒවා කියලා බොරු කියලා. ඉතින් ඒ නිසා ඒගොල්ලෝ ගණන් අරන්. මේකත් බොරුවක් තමයි. ඔව් බොරුවක් තමයි කියලානේ ගිහිල්ලා දාලා. දැන් නීතිඥවරියක් වෙන්නනේ මේ කැමැත්තෙන් ඉඳලා තියෙන්නේ. මිස්කි බලාපොරොත්තු වෙලා තිබිලා තියෙන නීතිඥවරියක් වෙන්න. නමුත් අද රංගන ශිල්පිනියක්. මොකද හිතන්නේ? මෙහෙමයි මම ඉස්කෝලේ යන කාලේ තමයි රංගන ශිල්පිනියක්. වැඩ කරා මම ඉස්කෝලේ යන කාලේ. අපහසල් කාලේදී මොකක් අවස්ථාවක් තිබුණාද මේ කලා ශාස්ත්‍රයට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න? ඔව් 2007 තමයි මම මුලින්ම පටන් ගත්තේ. මේ 2007 ඉඳන්ම මම හොලිකෝස් එකේ ඉදිත් මම වැඩ කරා. මේකට ඒවට මම එහෙම යනවට තාම මිස් කැමති නැහැ. මිස් කියන ඔවට ගිහිලා හරියනවද ළමයෝ මේ වැඩ කරගන්න. අපහසල් විරුද්ධත්වය තිබුණා ඒගොල්ලන්ගේ සහයෝගය ලැබුණා. සහයෝගය ලැබුණා. බ්‍රදර්ස් ලාගෙන් සහයෝගය ලැබුණා. මේ මොකද කලා ශාස්ත්‍රයට සම්බන්ධය ගොඩක් ඉන්නවනේ ඒගොල්ලෝ කිව්වේ නැහැ කමන්නේ වා කරන්න දෙකම බැලන්ස් කරගෙන. දැන් මැසනට් කෝලේජ් එක කියලා කියන්නේ මේ මික්ස් ස්කූල් එකක්නේ මිශ්‍ර පාසලක්. පිරිමි ළමයි ගෑනු ළමයි දෙගොල්ලොම ඉන්නවා. ටීචර් ටිකක් අවවාද කරලා තියෙනවා නේද? මෙයාට මේ පිරිමි ළමයිගේ ආකර්ෂණය වැඩිලු එක. කාත් එක්කත් එහෙම ප්‍රේම සම්බන්ධතාවයක් තිබුණ නැද්ද? නෑ අනේ අපරාධ තිබුණේ නෑ. ඔන්න බලන්න හරි විනය ගරුකයි මං. හරි ඒ කියන්නේ හොර වැඩ කරන්නේ නැහැ. හරි ටීචර්ස්ලාට එහෙම හරි අවංකයි. එහෙම තමයි ඉගෙන ගත්තේ. ටීචර් අවවාද කරලා තියෙනවා කියලා කිව්ව නේද? ඔව් මෙහෙමයි. මේ ඇත්තට මෙයාගේ එහෙම වරදක් මම දකින්නේ නැහැ. පිරිමි ළමයි තමයි. ඔව් පිරිමි ළමයි. එක ළමෙක් හිටිය නිතරම මෙයාගේ පස්සෙන්මයි. يعني මෙයා මට වෙනවා මෙයා ලයිබ්‍රරි එකට ගියත් යනවා. උගන් කොහෙට ගියත් එළම පස්සේ. ඉතින් මම විතරක් නෙමෙයි මට තව සර්ලා දෙන්නෙක් තුන්දෙනෙකුත් කිව්වා අර කොල්ල හැම වෙලාවෙම අර ළමයා පස්සේ හරියට බොඩිගාඩ් වගේ මොකද්ද මේ පොඩක් ඔයා හොයලා බලන්න එහෙම ඇත්තටම කිව්වා එහෙම. ඊට පස්සේ මම මෙයාගෙනුත් ඇහුවා මොකද්ද ඔයාගේ ඇත්ත එක තියෙන සම්බන්ධික. අනේ නෑ මිස් මොකුත් නෑ යා හැම වෙලෙම මං ආසත් නෑ මගේ ළඟට කොච්චරවත් එනවා එහෙම කීතින්. ඒ කියන්නේ වෙන පිරිමි ළමයි අහන්න හදන්නේවත් නෑ හිතන්නේ මෙයාත් එක්ක යාළුවෙක් කියලා. මෙයාට මගේ ගාවින් මෙයාත් එක්ක සම්බන්ධයක් තියෙනවා කියලා තමයි හැමෝගෙම හිතන. ඉතින් මෙයා කියනවා නෑ මිස් එහෙම නෑ කියලා. මම දැස කරලා ළමයාට කතා කරලා හොඳ නෑ නේ පුතේ ඔයා හැම වෙලේම ළමගේ පස්සේ මොහොම ඉන්නේක කවුරු හරි දකින්න අයත් මොනවා හරි හිතනවානේ. ඉතින් ළමයට කියලා නෑ එහෙම සම්බන්ධයක් නෑ කියලා. පස්සෙන් යනවා. ඔව් අපි සහෝදරයෝ වගේ එහෙමයි කියලා තමයි කියන්නේ. අර තිරාෂාව නරඹනවා මම හිතන්නේ. ඒ පිරිමි ළමයාටත් කොච්චර කට්ටක් කෑවද කනෙක්ෂන් එකක් නැහැ. ඔයා කියන්නේ මේ ආශාකේ මේ A-levels එයා මැත්ස් තමයි කරන්න හිතාගෙන ඉඳලා තියෙන්නේ. හැබැයි මං ස්කූලෙකට මාව ඊට කලින් චුට්ටක් දාන්නවා. මං ස්කූලෙකට ඇවිල්ලා ආර්ට්ස් පටන් ගත්තා. මෙන්න මේ ආර්ට්ස් කරන්න පටන් ගත්තා. හරි හොඳයි. හරි හොඳයි. මගේම විෂයන් තෝරගත්තා. මං කරන ඒවාම තෝරගත්තා. හැබැයි යත් හොඳට මට ඒ කියන්නේ against එකට parallel මගෙත් එක ලකුණු ගත්තා යා වැඩියෙන්. මේ කොමාරි A-levels classes යනවානේ. හම්බ වෙන්නේ මිනිස්සු යාළු වෙලා හිටියනම්. A-levels classes යනවානේ. මං යන classes වලටම තමයි ආවේ. මගෙන් අහගෙන මං ගාවම තමයි ඉන්නේ. classes වලත් හිතන් හිටියේ ඔක්කොමලා මේ අපේ යාළු සම්බන්ධයක් තියෙනවා කියලා. හරි. දැන් අපි කතා කරමු පාසල යන කාලේ මේ අපිට medals උත් තියෙනවා දකින්න මේ ක්‍රීඩාවන් වලට ඒ ආ ඊට කලින් අපිට පුළුවන් පුංචි කාලේ ඡායාරූප නරඹන්න. අපිට මතක් කරන්නකො මේ ගෙදරදීත් ඔය හැම හැම සින්දු දැමම මම නටනවලු චූටි කාලේ. හැබැයි ওই විදිහට තනියම ස්ටේජ් එකේ එහෙම perform කරනවා එයා දැකලා තියෙන්නේ ද? එයාට ඇස්වලට කඳුළුත් ඇවිල්ලා මෙයා මෙහෙම නටන්නේ කොහොමද කියලා. මේ වටේ ඉන්න අයත් අහලා මේ
කාගේද ළමයා කාගේද ළමයා ලස්සන නටන හින්දා එයා ඉතින් එක්සයිට් වෙලා පස්සේ තමයි එයා දැනගත්තේ මට හොඳට ඩාන්ස් කරන්න ඕන කොහොමරි අම්මි මේ ගොඩක් සහයෝගයක් දෙනවා වගේ නර්තන හැකියාවක් ඔව් ඊට කලින් තිබුණේ මේ ඒකෙත් මම ෆස්ට් ප්ලේස් වුණා මේක නම් මම ඕකෙන් දෙන්නේ විතර මම විනාඩි දෙකකින් තුනකින් අයින් වුණා ඔය තරඟෙන් නම් ඔය බැටන් එකක් පාස් කරනවා අනිත් එක මේ සංගීත පුදු තරඟයක් ඒකේ මම තමයි ෆස්ට් ප්ලේස් ගත්තේ චූටි කාලේ ඔව් අපිට කියන ක්‍රීඩාවන් වලට කොයි වගේද මැසලට පාසල හබ අපි මේ ශාරීරිකවත් මතක් කරලා ග්‍රේඩ් 4 විතර මේ කඳානේ සෙන් සෙබස්තියන් මේ විදුහලේ ගත්ත ඡායාරූපයක් මේ මරීතු මීට රංගපානවා මම පෙර පාසලේ චූටි කාලේ ඉඳලම මං හිතන්නේ රංගනයට ගායනයට නර්තනයට මේ හැම දෙයකටම මේ දක්ෂතා පෙන්නලා තියෙනවා ඔව් මේ මීගම නිව් ස්ටඩ් බාලිකා විද්‍යාලේ මේකේ perform එකක් කරා ගිහිල්ලා ආරාධිත පාසලක් විදිහට ගිහිල්ලා ඔව් මේකෙන් මම first place ගත්තා ඉංග්‍රීසි ඩේ එකේ මේ ෆාදර් කෙනෙක්ට ඇඳලා මේ ස්පීච් එකකුත් තිබ්බා මේ ග්‍රේඩ් 4 විතර එක අයිටම් එක මේ ටිකක් කකුල් පේන්න ඇඳලා ටිකක් ෂෝට් කොස්ටියුම් එකක් ඇඳලා හොඳටම බැනුන් හැවේ මේ මෙතුමියගෙන්ද නැහැ එනේ ඒක අපි මතක් කර මේ යාළුවද නැහැ මේ ඔය රමණී හවුස් එක සිරිකුරුස විද්‍යාලේ ග්‍රේඩ් 7 විතර මම ඇතලටික් කරන ඇතලටික් ටීම් එක ඔය ඉන්නේ ඔය මැද්දෙම ඉන්නේ චූටියට මම එන කෙට්ටුයි ඒ කාලේ මං ग्रेड 10 විතර ඇති කොමහරි අක්කිලා තමයි ඔක ඕගනයිස් කරේ අපිට වෙලා වැඩිමල් කට්ටිය ඉතින් අපේ හැම වෙලේම මොන මොන හරි ඩාන්සින් නේ තිබුණා මේ ජෙනරේෂන්ස් ගැන ඩාන්ස් එකක් මං හිතන්නේ අපේ එකෙන් තමයි එන්ඩ් කරේ මුළු ෂෝ එකම එන්ඩ් කරේ අපේ එකෙන් කොමාරි ඒකේ පෙන්වෙ වැද්දෝ ඉන්නවා ඒතර ඊට පස්සේ යුගය එහෙම යුග පැනලා අන්තිමටම මිලේනියම් කියලා ඩාන්ස් එකක් තිබ්බා අපි ඕකට ඉතින් ෆුල් අර ෆැන්සි විදියට ඔක්කොමලා කොල්ලෝ වගේ ඇඳලා ඒකේ ගර්ල්ස් විතරයි ඉන්නේ කොල්ලෝ වගේ ඇඳලා ස්පයික් කරලා මේ කොණ්ඩ පාට කරලා හොම තමයි කලර් කරලා කොමාරි මේ ගර්ල්ස්ලා විදියට තමයි මම ඩාන්ස් එක කරේ අපි මේ මිස්ලාට කියලා තිබුණා අපි ප්‍රොඩක්ට් ෂෝට් විද වෙන්න අඳින අර පේන්න වෙනස පේන්නනේ අපිට ඕනේ අපි ඊට වැඩි දෙයක් හිතුවේ නැහැ ඊට පස්සේ මේ අකිලම් කියලා තිබුණා අපි මෙහෙම එක වගේ කට්ටියටම ගෙනල්ලා මෙහෙම කමන්න නැහැ කියලා කිව්වා ඊට පස්සේ ඒකේ මේ අපි කිව්වා මේ අපි යටට අඳිනවා මේ කියන්නේ නිකන් අර ස්ටොකින් එකක් වගේ එකක් දානවා ඒ නිසා මිස් ප්‍රශ්නයක් නැහැ නේද ඒකටත් අපි පර්මිෂන් ගත්තා ඕකේ කියලා හිටියා දැන් මිස් ඉතින් ඇවිල්ලා බලුවේ නැහැ ඔක කොහොමද පේන්නේ කියලා මිස් ඉතින් ඉඳලා තියෙන්නේ අර තනිකරම බ්ලැක් කලර් මුකුත්ම පේන්නේ නැහැ කියලා හැබැයි ස්ටේජ් එකේ පර්ෆෝම් එක ඉවර වෙලා මිස් කඩාගෙන විඳගෙන ආවේ අපි හොයාගෙන මිස් විදුෂී මිස්ට මතක ඇති මේ හොඳටම බැනුම් ඇහුවා මේ එච්චර බැනුම් ඇහුව පළවෙනි දවසේ මම හිතන්නේ ඉස්කෝලේදී මොකද අර ඉන්වයිටඩ් ස්කූල්ස් ඔක්කොම ඉස්සරහා මේ මොනවාද අපේ ඉස්කෝලේ හරි විනීත විනයගරුක පාසලක් නේ ඇයි ඔයගොල්ලෝ මෙහෙම එකක් කරේ මේ ඔය ඇත්ලටික්ස් වලින් ගත්තේ මෙදස් අපිට මතක් කරොත් එහෙම ඔය ගොඩක් ගෙදරක් තියෙනවා කියවනේ ඔය ගෙද තියෙන ඔය එක එක ට්‍රෝෆීස් වලට ගත්තා මේ ඒව ගෙනාවේ නැහැ මම මේ මේ ඡායාරූපය අපි ඉස්සලත් නැරඹුවා නේද ඔය ඩිමැසනර් දෙකේ ඔය රනින් ඉවෙන්ට් එකකේ ඒත් ෆස්ට් ප්ලේස් ඒ වගේව තමයි ඔතන තියෙන්නේ ඔක්කොම ස්පෝර්ට්ස් කරලා ගත්තේවා මං ජැවලින් ත්‍රෝ කරා ලොง ජම්ප් එක කරා ඩිස්ක් එක කරා ඒව වලින් ගත්තේවා දැන් ඔය හැම දෙයකදීම මං හිතන්නේ පිටපස්සෙම හිටියා අම්මි නේද අම්මි අනිවාර්යෙන් අම්මි තමයි මතක් කරන්න ඕනේ මගේ කලා කටයුතු වලට මගේ අධ්‍යාපන කටයුතු වලට හැම දෙයකටම පොඩි කාලේ ඉඳන් මගේ පස්සෙම හිටියේ අම්මි ඒ වගේම තමයි මේ ටීචර්ත් කිව්වා මේ මැසනඩ් කෝලෙජ් එකෙන් මේ වෙනකොට අපේ කලා ශාස්ත්‍රයට බිහි වෙලා ඉන්න බොහොම ප්‍රවීණයන්ගෙන් ඉඳලා මේ තරුණිය නියෝජනය කරන බොහොම දක්ෂ ශිල්පීන් ඉන්න මං දැන් වර්තමානයේ මේ මතක් කළොත් එහෙම අපිට එකෙක් තමයි දැනට ඉන්න ප්‍රසිද්ධම මේ නාට්‍ය ශිල්පියෙක් ගිහාන් ෆර්නෑන්ඩෝ ඊළඟට ශ්‍රියන්ත මෙන්ඩිස් ඉතිසලා කියන්න ඕන ශ්‍රියන්ත මෙන්ඩිස් යා මේ මැසනඩ් ඕල් බෝයි කෙනෙක් ඊළඟට ශාලිත අබේ වික්‍රම කියලා ගායකයෙක් ඉන්නවා ශිහාන් මිහිරංග ශිහාන් මිහිරංග ශිහාන් මිහිරංග කියන්නේ මගේ ක්ලාස් මගේ ඇත්තනම් මගේ ක්ලාස් එකේ හිටු ඔබතුමගෙන් ඉගෙනගෙන තියෙන ඔව් අවුරුදු දෙකක් මගේ ක්ලාස් එකේ හිටියේ
ශ්‍රීහාන් එක දවසක් ඔයා ඉමිටේට් කරලා තියෙනවානේ අපිට ඒ ඡායාරූපයත් අපි පෙන්නගෙන යනකොට අහුනත් අපි ඒකත් මතක් කරමු දැන් ක්ලාසික ඉන්නකොට ගොඩක් වෙලාවට ඔය ඩෙස් වලට ගගහ පිරිමි ළමයි එකතුලා හැම සින්දු කියන අපෝ කියන මේ ඒ කියන්නේ ගොඩක්ම හොලි ක්‍රොස් එකේදී තමයි වගේ පිස්සු වැඩ කරන්නේ ගර්ල්ස් විතරයි ඉන්නේ ඔක්කොම ඉතින් පිස්සු නටන සෑහෙන්න මේ කැම්පස් ජීවිතේ වෙනස්ද ස්කෝල් ජීවිතේට වඩා වෙනසක් දැනෙනවද කැම්පස් ජීවිතේ ලොකු වෙනසක් නැහැ මොකද මම මේ පිරිමි ළමයි එක්ක හිටියානේ අවුරුදු දෙකක් තිස්සේ එහෙම ලොකු ප්‍රශ්න තිබුණ නැහැ කැම්පස් ජීවිතේ වෙනස් වෙන්නේ ඉතින් නිදහස වැඩි ඉතින් හැම ගොඩක් හැබැයි කැම්පස් එකෙත් මම බාහිර දේවල් වලට සම්බන්ධ වෙන්නේ නැහැ මට මේ කලා කටයුතු මගේ ඉගෙන ගන්න වැඩයි එක මට ස්පෝර්ට්ස් ඒවා මේවා කරන්න අවස්ථාව කියන්නේ මට වෙලාව නැහැ ඒ නිසා මම ගොඩක් කරන්නේ නැහැ මේ හැබැයි ඉතින් ජෝලි කැම්පස් ලයිෆ් එකේදී කට්ටිය ගොඩක් සෑහෙන එන්ජොයි කරනවා ඉතින් අපි මේ වෙලාවේ මම හිතනවා ගොඩක් දේවල් කතා බහ කරපු නිසා මේ අපි ගීතේ කොටසකුත් ගායනා කරගමු නේද මිස් මිස් නම් හැබැයි අහලා තියෙනවා අහලා තියෙනවා ඒ සින්දු හරි මොකද අපි කියන්නේ සින්දු කියනොත් කිම් කිම් ඉරත අකී කරු සඳට අකී කරු रोस कैले रतु कैकुली एक मत तेक रट किन्नु हुए भी ඔබ ගෙන ඇතට යන්නට යාවි කඳුලලි ගඟ ළඟ ඉකී බිඳ නඩන් කඳුලලි ගඟ ළඟ ඉකී බිඳ නඩන් රෝස කැලේ රතු කැකුලි ඉරට අකී කරු සඳට අකී කරු රෝස කැලේ රතු කැකුලි හරි එමුනම් ගොඩක් ස්තුතිවන්ත වෙනවා මේ ටීචර්ගෙත් මම කැමතියි ගුරු ජීවිතේ ඒ වගේ අමතක නොවන සිදුවීම් තියෙනවාද මේ දරුවොත් එක්ක කියලා දැනගන්න හැබැයි ඊට කලින් අපිට මේ ගුරුපාරේ විශේෂාංගයෙන් පුංචි විරාමයකට යන්න වෙනවා විරාමෙන් පස්සේ නැවතත් එකතු වෙමු මේ ගුරුපාරේ විශේෂාංගයත් එක්ක අවස්ථාව ලැබුණ මේ ගුරුපාරේ විශේෂාංගයත් එක්ක ඔබට එකතු වෙන්න මිස් කියන්නකෝ අපිට මේ දැන් තිරාෂා නම් ඉස්කෝලේට එන්නේ මේ එලෙවස් කරන්නනේ අවුරුදු දෙකයි මෙසර විද්‍යාලේ ඔබට මුණ ගැහෙන්නේ ඔබ ගන්නන්නේ නමුත් ඔබට දීර්ඝ ඉතිහාසයක් තියෙනවා පාසලේ නේද ඔව් මම ෆස්ට් ඇපොයින්ට්මන්ට් එකේ ඉඳලා මෙසර පාසලේද මම 1975 ඩිමසනට් එකට ඉන්නේ තාමත් මම ඩිමසනට් එකේ ගුරුවරෙක් ඉදිරියට වැඩ කරනවා මොනවාද අමතක නොවන සිදුවීම් මේ අවුරුදු 40ක් අවුරුදු 40 සම්පූර්ණ කරලා තියෙනවා දැන් මම සම්පූර්ණ කරලා තියෙනවා දැන් මට මතකයි එක අවස්ථාවක කිව්වා මේ තිරාෂාගේ පන්තිය දැන් ළමයින්ට ගොඩක් වෙලාවල් වලට මේ දඬුවම් කරනකොට කවුරුත් බාර ගන්නෑ කවුද කලේ කියලා කවුරුත් පාවල දෙන්නේ නැහැ ඒ නිසා මුළු පන්තියටම කොකුටි ගන්න වෙන එක්ක බැනුම් ගන්න සාමාන්‍යයෙන් එහෙමයි කොහොමද මොන පන්තියක් බැලුවත් ඒ වගේ මික්ස් ස්කූල් එකක ඒගොල්ල කවුරුත් පාවල දෙන්නේ එහෙම නේ කියන්නේ කවුරුත් පාවල දෙන්නේ නැහැ ඔක්කොම වැරද්ද කරලා තියෙනවා මේගොල්ලගේ පන්තියත් එහෙම කරා ඒක ගවනා කර මට ගියා ටීචර් කෙනෙක් අලුතෙන් ආපු ටීචර් කෙනෙකුට මොකක් හරි විහිළුවක් කරා කවුද මෙයාද නෑ නෑ මෙයා නෙමෙයි කරපු කෙනෙක් නැහැ මෙයා මෙයාත් කරාද දන්නේ නැහැ ඉස්ත කොලේකින් ගහලා හරි මොකක් හරි කරලා මොකක් හරි හක් කරලා වගේ දැන් එයා ආවිල්ලා මට මම අංශ ප්‍රධාන ගුරුතුමියනේ අර කලා අංශය බාර මට දැන් එයා ආවිල්ලා මට කිව්වා මේ වගේ දෙයක් වුණා කියලා ඊට පස්සේ මම දැන් පන්තියට ගියා ගිහිල්ලා දැන් ඇහුවා කවුද ඒ දේ කරේ කවුරුත් නැහැ उत्तर दिन्न
එම කියලා මම කොරිඩෝර එකට අරගෙන එළියට දානගස්සන මුළු පන්තියම එළියට අරගෙන කොරිඩෝර එක දිගේ දානගස්සල තිබ්බා. මම කියන්නේ බය භාගයක් විතර ඉන්නේ. ඔව් හිටිය සෑහෙන වෙලාවක්. දැන් පුංචි ළමයි වගේ මේ ඔන්චිල්ලාව ගාවට ගිහිල්ලා හරි ලස්සන තනක් තියෙනවා කියලා කිව්වේ මැසලන් පාසලේද නැත්නම් ඉතින් කොස් විද්‍යාලය. හොලි ක්‍රොස් එකේ. හොලි ක්‍රොස් එකේ. මේ ඔන්චිලි තියෙන පදින්න. මේ ඒ හරි සත්තු ඉන්නවා. මොනරු ඉන්නවා පාත්‍ය එහෙම හරි ලස්සන තැනක් මේ මල් වැටෙනා උදේට ලස්සන කහ පාටයි ඒ හරි ඉතින් ක්ලාස් කට් කරලා ගිහිනා උන් ඉන්න තමයි කැමති එතන ගිහිනා උන් පදිනවා සෙට් එකම මගේ අටක් හිටියා යාළුවෝ හොලි ක්ලාස් එකේ ඔව් අට දෙනෙක් මේ ඒ කට්ටිය තාම ඉන්නවා ඒ ෆ්‍රෙන්ඩ්ෂිප් එක තාම ඒ විදිහටම තියෙනවා මේ කන්නෙත් එකට බොන්නෙත් කොහේ ගියා ඩාන්ස් එකකට ගියත් අටම ඩාන්ස් එකට යනවා එහෙම මේ ඉතින් හරි ෂෝ කියලා දැන් ඔයාට මේ පිරිමිලා මේකේ සම්බන්ධයක් තිබුණ නැති වුණාට යාළුවන්ට එහෙම ඉන්නේ නැති කට්ටියනේ ඔව් ඔව් ඉතින් ඒ කියන්නේ දැන් අපේ පාසල මේ මික්ස් නෙමෙයිනේ ගර්ල්ස් විතරයිනේ ඉතින් මේ ඉන්වයිටඩ් ස්කූල්ස් එහෙම කවුරුරි පිරිමිලා මේ අපේ හැපැතෙත් බණ්ඩාරනායක ස්කූලේ තියෙන ඉතින් එහෙම කවුරුරි ආවොත් නිකන් මැජික් වගේ කරන්නේ එකම දේ අර ඔය එල්ලිලා බලාගෙන ඉන්න කැතකොල්ලෙක් ආවත් බලාගෙන ඉන්න මේ ඒක අර හැමෝටම තියෙන පුරුද්දක් වගේ එකක් මේ අපිට දැන් යන්න ඉස්කෝලේ යන්න ඕනේ අපිට යන්න කතා කරත් කොහේ හරි බණ්ඩාරනායකට යන්න උනත් පැනලා යනවා ඉතින් සෙට් එකම එහෙම ඒ කියන්නේ ජොලියට කරපු ඒවා එහෙම අනිවාර්යෙන් කවරරි එහෙම නැහැ හැමෝටමත් හිටියේ නැහැ නොහිටපයත් හිටියා හැබැයි හිටපයට ති සපෝට් කරා හැමෙහි මේ දැන් මෙහෙකට ආවෙන් පස්සේ නැතිං ඉතින් කොල්ලනික හැමතැනම වගේ ඉන්නනේ මේ මැජික් වුණේ නෑ මැසලන් පාසලේ මිශ්‍ර පාසලක් නිසා දැන් ගෙදරින් විරුද්ධත්වයක් තිබුණ නැද්ද මේ දැන් හොඳට උගන්නන්නනේ ගොඩක් මම්මිගේ බලාපොරොත්තු වෙලා තියෙනේ නටනට ඉන්නත් එපා මේ පන්තියට යන්න ඉගෙන ගන්න කියලා නෑ අම පොඩි කලේ ආවාද කරලා තියෙන්නේ දැන් රංගන ශිල්පිනියක් වුණාට ගෙදරින් විරුද්ධත්වයක් නැද්ද නැහැ කොහෙත්ම තිබුණ නැහැ අම්මි තමයි ගොඩක් මාව මේ ශේෂ්ත්‍රයට යොමු කරේ කියන්නේ මට ලොකු මට කිසි දෙයක ලොකු ඌමනාවක් නැහැ එහෙම පොඩි මගේ සමහර අඩුපාඩුවක් වෙන්නේ නැති මේ කියන්නේ මට ඒ දේ ඕනෙමයි කියලා මට එහෙම දෙයක් නැහැ මට ඔය මං ඔහේ ඉන්නවා අපේ අම්මි තමයි ඉතින් කියන්නේ ආවට මේ දෙකක් කරලා මේ දෙක කරන්න එහෙම කියලා මාව ගොඩක් ධෛර්යමත් කරන්නේ අම්මා ඉතින් අම්මි හින්දා තමයි මං අද මේ තැන ඉන්නේ මේ චූටි කාලේ නම් මාව නර්තනයට යොමු කරා මම බුදවත්ත කලායතනේ නර්තනය හැදෑරුවා ඊට පස්සේ ඉතින් හැම වෙලේම අම්මි තමයි ඒවට උදව් කරේ ඉතින් දැන් විශ්වවිද්‍යාලයේ මේ මොනවාද කිසිම ඒ කියන්නේ මට ගෙදරින් උනත් අයියලා දෙන්නෙක් නින්නේ ඒ උනාට කවදාවත් මට මේ නංගි යන්න එපා ඔවා කරන්න එපා එහෙම කියලා නෑ මට මගේ දක්ෂතාවය තියෙන නිසා මට ගොඩක් සපෝට් කරනවා තාමත් එහෙමයි හැමදේම ඒගොල්ලෝ බල කරලා එක එක කියනවා ඉතින් මට තාම උදව් කරනවා දැන් ඒගොල්ලෝ වැඩවලට විවාහක අද අයියලා දෙන්න අයියලා දෙන්නව විවාහක මල්ලි මල්ලි තාම ස්කූල් යනවා මල්ලි යන කොහෙද මල්ලිත් මැසල නැහැ මල්ලි වත්තල සෙන්ට් ඇන්තනිස් එකට ගියේ දැන් තවත් ඇති පුංචි කාලේ සුන්දර දේවල් අපිට මතක් කරන්න කොහොමද දැන් ගෙදර එකම ගෑන්ලා මෙයා ඒ වගේම තවත් අපිට ඡායාරූප නරඹන්න තියෙනවා අපි ඡායාරූප නරඹන ගමන් කතා බහ කරමු මේ තමයි ඔයාර ඉමිටේට් කරපු කතාව ඔය ශිහාන් විරංග 2011 ශිහාන් අයිය ඒ කියන්නේ මම කිසිම බලාපොරොත්තු තිබුණේ නැහැ මගේ මැසනඩ් එකට යන්න ශිහාන් මැසනඩ් එහෙම පිස්සුවක් ඒ කියන්නේ ඒ කාලේ තිබුණානේ ශිහාන් ගැන උන්මාදයක් ඔය ඒ කාලේ මේ ළමයි පත්තර අරන් එනවා හොම හොම ඉතින් මම හැබැයි ශිහාන් කියන්නේ ගැන ලොකු මේකක් තිබුණේ නැහැ ඔය මං තමයි පර්ෆෝම් කරන්නේ හිටගෙන ඔය S2 පියාන නිදාගෙන මට බෑ කියන song එක නේ වැඩියෙන් කිව්වේ ඔය ඒක තමයි කියන්නේ ක්ලාස් එකේ මේ මං වැඩියෙන් ආස කළ හැපෙන දර්ශන කියලා හිටියා කෙනෙක් එයාට ඕක මේ සහතික පත්‍ර ගන්න කොලෙජ් එකේනේ අපේ කොලෙජ් එකේ ඒ ලෙවල්ස් ඉතිහාසයේ විෂයටයි ජියෝග්‍රැෆි විෂයෙ දෙකටම මං තමයි පළවෙනියා වුණේ ඒක මේ මිස් එක ඉන්න එක ක්ලාස් එකේ මේ පැත්තේ ඉන්නේ මං ඒක නඳුරන්න පුළුවන් මේ පැත්තේ තයමද අයෝ නැ ඉන්නේ මේ අපේ ක්ලාස් එකේ ළමයි ටික සමහර අය දැන් මැරි කරලා ඒක තමයි නේද දැන් කලවයිසත් හරි හැබැයි තාමත් ඉගෙන ගන්නවා තාමත් ඉගෙන ගන්නවා නේද දැන් මේ මොනා සම්බන්ධවද වැඩිදුර අධ්‍යාපනය කරන්නේ මම මේ ඉන්නේ මගේ සිරිගොඩ විශ්වවිද්‍යාලයේ මේ සිස්ටර් සිස්ටර්
सिस्टर दीपानी सिस्टर तमा प्रिंसिपल मट सिस्टर हम्बुना मेलांगे यार पोपा पोला सिस्टर से गुडा हम्बुना हिट मट लोक पिस्वा तीन सिस्टर के नैक्वे मगे लोकमु बला पड़ता तीन पोरी सिस्टर के नैक्वे ये पारी एक हितेनवा कोहमत हर आशा कॉन्वेंट का तुलटे अंड मुना बला अंड मार आशा आगम हरी लदी मैं लोक आशा तीन मैं सिस्टर के नैकना अम्मी की गीला अम्मी बैन वो अभी तरह इन पिस्स सिस्टर के नैकर मेचर देवल करे के अम्मी क्या मैं तुमने मट हर रिजल्ट मम्मी स्कूल बेस्ट रिजल्ट टू एज एंड वन बी कुमारी मट मे आवे हेकने मट रैंक बोलना अब इट पे मम मे आए मिसूत मट आवे जयवर्धनपुर विश्वविद्यालय अब मैं इकट्ड गीयन है या तो मैं मिस्टेक ना मिस मैं आय करना मिस मट हरियट बलकर मिस्गे विश्वविद्यालय ने तो जयवर्धनपुर विश्वविद्यालय मिसको नया ना वाई अंड आपू चांस इलांग पर्वा ये निकल शिव नया वाई अंड कल इसे मैं ना मिस मट लखू मुनावती इन से मैं आय करना के मैं पॉलिटिकल विषय विषय अलुते पटांग मे सिंगल विषय मट अडूने इट पास मास हाई मट पॉलिटिकल एक अखाबूना मैं ये अवृद्धि स्कूल के किसी मन फिटिंग कर ला मत मसाइब्बा फस्ट थिंग इतकोट मे गंपिंग रेट वेना सुना ලොකු ගැප්පයක් තිබ්බා. ඒ නිසා පොඩි ගානකින් මට ඒක මිස් වුණා. ඉතින් අර නොලැබෙන දේවල් නොලැබෙනවා වගේ. මේ ඒ ඊට පස්සේ ඉතින් මේ දුනාට මම දැන් කරන පැත්ත හොඳයි. ජාත්‍යන්තර අධ්‍යයනය විෂය තමයි මම ස්පෙෂල් ඩිග්‍රී එක කරන්නේ කැලණි විශ්වවිද්‍යාලේ. ඒකත් එක්ක ෆොරින් ලැන්ග්වේජස් උත් තියෙනවා අපිට කරන්න. මේ ජර්මන් භාෂාව හදන්න. ජර්මන් භාෂාව හදාරුවා. අනේ අපිට ජර්මන් භාෂාව මොනා හරි කියන්නකෝ. ඔයදත් මාට මේ වෙනකොට මේ හොඳ ෆෑන් බේස් එකක් ඇත අපි ප්‍රේක්ෂකයන්ට හරි වාගේ මොකක් හරි කියන්න තියෙනවා නම් අපි ජර්මන් භාෂාවෙන් මොකක් කියන්නද මිස්ටර් කියන්නේ ලේයර් කියලා ටීචර් කියන එක ගොඩක් ස්තුතියි කියලා කියන ටීචර්ට අද දවසේ ඩැන්ක්ෂන් 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 හරි දැන් කොහොමද අධ්‍යාපනයත් කටයුතුත් එක්ක දැන් විශ්වවිද්‍යාලයේ අවසාන වසරේ කියලා කියුවා ඉන්නේ මූර්තිය මට්ටමේ රංගන ශිල්පිනියක් වෙන බලාපොරොත්තුවක් නැතුව ඇති මොකද ඩිග්‍රී එකත් එක්කත් බලාපොරොත්තුවක් ඇති මොන වගේ අරමුණද තියෙන ඉදිරියට අරමුණ කියන්නේ ඉතින් අර හීනේ බිඳුනායින් පස්සේ දැන් ඉතින් බලාපොරොත්තුව තියෙන හොඳ රැකියාවක් ලබා ගන්න ඒ කියන්නේ මේක මෙහෙම නවත්තනවා කියන එක නෙවෙයි මම වැඩ කරනවා මට හොඳයි කියලා හිතෙන आराधना लबन विद मैं वैड करना हेब ई थिंग आर मंग इगन गे मट एक अपराधा करना मंग हर एक वैडकर ई थिंग बलपड़ेनवाकिन अपे गुडक्त फॉरेन फॉरेन देवल कैन फॉरेन एम्बसी मिनिस्ट्री एवगे तम अपने गुडक जॉब्स तीयनी ई थिंग आसाई पत्रिका जवर्धनपुर विश्वविद्यालय मट इसलैज इट पास मम आवे ऐ थिंक अरे मम बौद्ध एक निशा मट मेक लोकू डिमेसर को मट एक गुडाक विशाल विना पारिसर अभी गंप दी चाय मेक नागरिक एक ना मांग इच्छर यूनिवर्सिटी सहोद आश्रय करोलाहे हदीसी में आसनी पूना डिसेंबर डिसेंबर आपे गेट टूगेदर तीन सामान्य क्रिसमस गेट टूगेदर के तेन क्यों यार कैंसर तीन देना एक तिब्बे विसी एक जनवरी पालन अभी हरियट मे मगे जीत गुड़ाक मे संवेदी अवस्था दुख अवस्था हतली आसान कल सहोद जीवत्तर एक निशा एक ध्यान अडू
තිරාෂා දැන් එහෙමනම් අපේ මේ ගුරුපාර විශේෂාංගයට අපිට ලැබෙන තිර කාල වේලාවත් බොහොම සුන්දර විදිහට ගලාගෙන ගියා අපි අපේ ප්‍රෝග්‍රෑම් එක එන් කරන්න අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ තව ගීතයකින් වා සූදානම්ද ගීතයක් අපි රසින් සින්දුවක් කියමු මියුසික් තිබ්බනම් වඩාත් හොඳයි ඒකනේ ඒව අමාරුයි දන්නේ ඒ වගේම අපේ ප්‍රේක්ෂකයන්ට ආරාධනා කරන්න වස්සානේ ප්‍රේමේ නලබන්න කියලා කොහොමද ඉදිරියට ඔයාගේ චරිතය කොයි විදිහටද ගලාගෙන යන්නේ මම ෂෙන්කි කියන චරිතය තමයි පණ පවන්නේ වස්සාන ප්‍රේමේ ඩ්‍රාමා එකේ ආදරෙන් මතක් කරනවා ඒ ක්‍රූ එකම හැමෝම සංජය ඇතුළු හැම කෙනෙක්ම ලස්සන කෙනේ අපි හරි ජොලි වැඩ කරනවා ඉතින් මේ ඉස්සරහට සැහැන වෙනස්කම් තියෙනවා නාට්‍ය ඇතුළේ වෙච්ච ඉතින් ආරාධනා කරනවා හැමෝට නරවන්න කියලා අටහම් මාට හරි එහෙමනම් තිරාෂා ඔයාගේ කලා දිව්‍ය වැඩ කටයුතු මේ අධ්‍යාපන කටයුතුත් එක්ක ඔයා බලාපොරොත්තු වෙන අරමුණු තියෙනවනේ මේ අරමුණු වලට ළඟා වෙන්න ඔයාගේ ජීවිතය සාර්ථක වෙන්න කියලා මේ ගුරුපාර විශේෂාංගයට දවසේ පැමිණියට ස්තුති සිරු දේව සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරන ඒ වගේම ඔබතුමීලත් ගොඩක් ගෞරව කරනවා අපි ඔබතුමීට ගොඩක් ආදරේ අපි වැඩසටහනට එකතු වුණාට යලි දවසක මුණ ගැහෙන බලාපොරොත්තු වෙන මේ ගුරුපාර විශේෂාංගයෙන් අපි සමුග හැබැයි ඊට කලින් තිරෂාවට අවස්ථාවක් තියෙනවා. අපි ගීතයක් කියමු. මිස්ටර් ඇතර මම thank you කියන්න ඕනේ. මිස් මං කිව්ව ගමන් මේ එන්නම් කියලා බාරගත්ත අද ස්කූල් යන්නෙත් නැතුව මං වෙනුවෙන් දවස දුන්නා. අනිවාර්යයෙන්. thank you මිස්. ආවට. කාද කියන්නේ? කවුද කවුද මාසෙව්වේ මනම් නැත කිසිවකු පැතුවේ නොගියට ඔයනු පුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා කවුද කවුද මාසෙව්වේ මනම් නැත කිසිවකු පැතුවේ නොගියට ඔයනු පුරුදු දීගේ සුපුරුදු තනිය හොඳා
නොසැලී සදා මා පැතු ආදරේ මා ඔබේම වී වාසනාගිනේ සෑමදා ලොවේ සිහින පාරාදීසයේ සිටියේ තා මා පාළුවේ මාගේ දැසවාගේ යාවුනේ නැතිවා ජීවිතේ සෑමදා ආරම්භයේදීම අද සිහින පාරාදීසයක් ගැන කතා කරා. ඉතින් අද දවසේ අපිව බලන අයට අයබෝන් කියලා කියන ගාම ඇත්තම මේ ආදරය ගැන කතා බහ කරද්දී විරහව ගැන තියක් දැනෙද්දී අපි වෙනම තැනකට යනවා. මොකද මේ ලෝකේ ඕනම කෙනෙක් ආදරය කියන දෙයට ආදරේ. ඒක තමයි සත්‍ය කතාව. ඕනම කෙනෙක් ආදරය කරලා තිනවා. විරහව ඉඳලා තිනවා. කෙසේ වුතත් ගීතයකින් ලැබෙන රසය හරහා අපි වෙනම තැනකට අරන් යනවා කියන දේ මතක් කරන ගාම ඔබ ආදරය කරන කලාකරුවෙක් ඔහු ලක්ෂ්මන් හිල්මි අයබෝන් කියලා පිළිගන්නවා අයබෝන් ලක්ෂ්මන් හිල්මි ගැන කතා බහ කරද්දී වසර 17ක්ම හිරුත් එක්ක අත්වල බැඳගෙන අපිත් එක්ක මේ ගමන යන ආදරණීය කලාකරුවෙක් ඉතින් ඒකන කතා කරන්න ඕන මුලින්ම මම මේ ආරම්භයට යන්න හිතනවා ලක්ෂ්මන් හිල්මි කියන ගායකයා සංගීතඥයෙක් කියලා ඉදී බිහිවන්නේ අමුතුම ආකාරයකට ඒක අහඹු සිදුවීමක් වෙන්න පුළුවන් නමුත් අද ඔබ මෙතන ඉන්නේ එදා ඒ වෙච්ච වෙනස නිසා මතක් කරමු අනිවාර්යයෙන්ම මොකද මම සංගීත කණ්ඩායම් සංගීතේ පටන් ගත්තේ මම ගොඩක් ලාට සංචාරක ටැල් වල තමයි දන්තසල මේ ප්ලේ කරේ එහෙම ඉන්නකොට හබර්න විලේජ් එකේ තමයි ගොඩක් කල් හිටියේ මම ඊට පස්සේ එහෙම ඉන්නකොට ඩොක්ටර් කෙනෙක් මට මිත්‍රයෙක් වුණා ඔහු මට කිව්වා ගීත නිර්මාණ කර දෙන්න ඊට පස්සේ මං කිව්වා මම දන්නේ නැහැ හදන්න මට තේරෙන්නේ නැහැ මම ඊට පස්සේ නෑ ඔයා ලියන හොඳට ඔයාට පුළුවන් නිකන් try කරන්න කියලා ඉතින් මං ඒ වගේ අවස්ථාවදී ආසාවක් කියලා මං සින්දු ලියන්න try කරේ try කරපුවාන් පස්සේ try කරන අවස්ථාවල මට හරි ආසාවක් තිබ්බා ඇතර ඒ කාලේ ඉතින් අපිට ඒ කියන්නේ රෙකෝඩින් එකට ස්ටුඩියෝ එකට ගිහිල්ලා ගොඩාක් මුදල් විඳන් කරන්න තරම් මුදල් ආර්ථිකයක් මට තිබුණේ නැහැ ඒ වලින් අපිට ඒ වගේ වලට අවස්ථාවල් දෙන්නෙත් නැහැ ඉතින් අපේ වයසත් එක්ක ඉතින් මං ඒ අර දේවල් වලින් මගේ මේ රෙකෝඩින් වල කරගන්න මං මේ මුදල් හොයාගත්තා ඒ හොයාගන්න හොලා හේතුවක් උනේ අජිත් බණ්ඩාර කියන පුද්ගලයා ડોක්ටර් බණ්ඩාරගෙන් තමයි හම්බුනේ ඉතින් මේ ගීත මම නිර්මාණය කරගෙන ශබ්දාගාරයට යද්දී අද මේ ජීවිතේතර නැහැ රෙකෝඩින් ඉන්ජිනියර් ඔගී රණවීර ප්‍රවීණෙක් මං මේ මියුසික් කරද්දී කිව්වා ලක්ෂ්මන් ඔයාලා හොඳ වොයිස් එකක් තියෙනවා සින්දුරියක් කරන්න කියලා මාසේ මං ගවා අයියේ මේ මුදල් වැඩි ප්‍රශ්නේ මොකද මට දවසකට සින්දුවක්වත් ගහන්න පුළුවන් නේද නැහැ මගේ යන විදිහට ඉතින් කිව්වා නෑ ඔයා කරන්න මං ඔයාට මේ උදව් කරන්නම් කියලා පස්සේ යමට උදේ 8ට විතර ස්ටුඩියෝ එක ඇරදෙනවා තිලක් ඩයස්ලා නිරේෂ්ලා මිරාජ් කමල් ඒ වගේ කට්ටිය ගොඩක් කරලා උදව් කරා ඉතින් එහෙම ගහලත් මට මාසයක් විතර ගියා සින්දු 14ක් ගහන 12ක් ගහන එහෙම කරපුවම යා වගේ උදව්ත් එක ඒ කාලේ හැටියට 80 ගණන් වලදී රුපියල් 47000 දක දාවා බිල මං මට ඔක ගන්න ගොඩක් අතේ මුදල් මදවිලා ඔස්කා කියලා මගේ රාගම යාළුවෙක් සින්දු අහලා මට ඒ උදව්ව කරලා සිතමා කියලා කැසට් එකක් තමයි මම මුලින්ම ශේස්ත්‍රයට දැම්මේ ඒ කාලේ මං හිතන්නේ මම මේ ඒ කාලේ තාක්ෂණයේ උඩරිම මම පාවිච්චි කරා සින්දු වල තාමත් ඒ සින්දුවේ තාක්ෂණයේ තාමත් මං හිතන්නේ දරුත් අදටත් ඔබිනෝය තාක්ෂණයේ ඒ කියන්නේ ප්ලේ කරපු දේවල් ඉතින් එහෙම කරලා ඒ කැසට් එක වෙනතකට නිකුත් කරයින් පස්සේ ඒ කාලේ සාමාන්‍යයෙන් සින්දුවක් ඔය වගේ කැසට් එකක් ගියපුවම ස්ටේජේ ගායකයෙක් පස්සෙන් ගල සින්දු කියන්න පුළුවන්. ඒ වගේ වාතාවරණයක් තිබ්බා ඒ කාලේ. අද වගේ නෙමෙයි. ඉතින් එතකොට මට සම්දර්ශන සාමාන්‍ය ගන්න ලැබෙනවා. ඉතින් මම පොඩක් කම්මැලි යන්නේ ඒ කාලේ. මොකද මම ආස නැහැ මාව ජනප්‍රිය නැතුව ගීත ගානක් කරන්න කිල්ල වේදිකාවේ. හැබැයි මට සින්දු හදන කියන්නේ නිර්මාණකරුවෙක් වශයෙන් මට නම් අර උදේ පාන්දරට മന്ത്രി කෙනෙක් හම්බෙන්න ගෙදර යනවා තරමට මට ඒ අසකු හිටියා මගේ ඒ වගේම මගෙන් වැඩ කරගන්න ගොඩක් තරුණ වරපුර ආවා. මේ ඉතින් මේ 80 ගණන් වල පටන් ගත්ත ගණිල්ල මම හිතන්නේ පිළිගන්න තරමට ගීත සංඛ්‍යාවක් මම නිර්මාණය කරා මේ වෙනකොට. ඔව් ඒ ගැන අපි කතා බහ කරන්න ඕනේ මොකද ඔබ නිර්මාණය කරලා තියෙන ගීත ගන්න කිව්වොත් යම් කෙනෙක් විශ්වාස නොකරයි කියලා තමයි මේ. ලක්ෂ්මන් හිල්මි ප්‍රසංග වේදිකාවට ගොඩ වෙද්දී ලස්සන කොණ්ඩයක් තිබ්බා ඒ දවස්වල. ඒක තාමත් සකාට වඩා ලොකු කොණ්ඩයක් තිබ්බා. කොණ්ඩෙට මේ ගොඩාක් ආදරේලු ඒ කාලේ ඉඳව රසිකයොත් එහෙමයි කියලා අර. ඔව්.
ඒකෙන් හේතුව මේ මම ගොඩක් කලකට මේ කොණ්ඩේ මගේ හදාගන්නේ මම ගිය ඇතුලේ කණ්ඩාඩි වෙන්නේ නෙමෙයි. මම වෙනම තැන් තැන් වල එළිය කණ්ඩාඩි හයිගයි කරලා දෙනවා. මට ඕන්ලාඩ මම ඇතින් තමයි කියලා පැයක් විතර මම ඕගෙන කණ්ඩාඩි මට ඉස්සර කියන්නේ මට මතකයි මේ පොඩි කාලේ අවුරුදු 17 18 කාලේ මට කියන්නේ ගිනි පුරා කියලා. මොකද මගේ ඇඟ මේ තරම් ඉතරදී මේ ලොකු කොණ්ඩේ තිබු මට සායි බබාගේ වගේ. ඉතින් මේ කොණ්ඩේ මම ගොඩක් ආසයි දැනුත් ඕගලෙන් කොණ්ඩේ දකිදී මට දුක හිතෙනවා. ඉතින් මගේ කොණ්ඩේ දැන් නම් ඉතින් ඇත්තටම අඩුයි. මොනවා දුක් වෙනවද ඉතින් ලස්සන? ඒ වුණාට ඉතින් හැමදේම අඩු වෙනවා. ඉතින් කාලයක් ඇවිත් දැන් අපි ඇත්තටම ඉතින් දැන් කොල්ලො නෙමෙයිනේ ඇත්තටම ඉතින් මම දැන් අද දැකපු වෙලාව හිත උදැත්ත මම ගිය සැරේ දැක්කා. පොඩ්ඩක් තරුණ පා පොඩ්ඩක් කියන්නේ තරුණ පාට ඇවිල්ලා වගේ මේකප් මොනවා සමාන මේකප් එකක් ඇති ඒක නේද? තරුණ නෑ ඉතින් අපි අස්ත වශයෙන්ම මම හිතන්නේ එහෙම මම ඔබ ජීවිතේ ඇත්තටම කතා කරන ඇත්තම මුණ දෙනෙක් කෙලින් කතා කරන කෙනෙක් වශයෙන් ඉතින් අපි දැන් ඇත්තටම වයසයි නමුත් ඉතින් අපිට තව කාලයක් මේ ශේෂ්ත්‍රයේ ඉන්න පුළුවන් මේ ඉතින් අර හදවතින් තරුණයි ගතින් මහලු කියලා නෙමෙයි මම කියන්නේ මම දෙපැත්තෙම මේ හිතන්නේ නැහැ මම දෙපැත්තෙම හිතන්නේ මම තාම මේ يعني මගේ හදවතේ තියෙන හැම දෙයක්ම සිතුම් පැතුම් තාම බොහොම තරුණයි ඔව් සැබෑ කලාකරුවා වයසට යන්නේ නැහැලුනේ ඔව් ඊළඟට අපි තෝරගන්නේ මොකද්ද එහෙනම් මේ ගීතේ අපි කියමු ඇත්තට ගීතේ තෝරගන්න ඉස්සෙල්ලා සගා මට පොඩි අවස්ථාවක් දෙන්න මේ ඇත්තටම හිරු මාධ්‍ය ජාලය කියන්නේ මගේ ජීවිතේ පටන් ගැම්ම මේ වෙනකොට මාධ්‍ය ජාලයන් මගේ දැන් දෙකයි තිබුණේ ඒ දෙක බොහොම ඉතාම ප්‍රබලයෙන් හිරු තිබුණා ඉතින් මම වාරදීපොම සීඩි තටියේ මගේ ගැනල්ල ඉවරලා අරවින්දට ඔය යන්න අපි බලා ගන්නම් කිව්වා ඉතින් අද වෙනතුරු මගේ දි සින්දු එදා පටන් ගත්ත සින්දු මගේ සාමාන්‍ය ගායකෙක් බිහි වෙන ගීතයකින් නමුත් මට ගීත හතරක් හම්බුණක වාර කාක හමල්ලත්තක් සීනපාරවිසි බොල්පිනි වස්දොස් ඒ වගේ මං ගීත හතරක් අරන් තමයි වේදිකාවට ගියේ. ඉතින් මං හිතනවා ගරු සාපෘතුමා රේණෝ සිල්ලා මෙතුමා ඇතුළු එදා මෙදා තුර හිටපු සීලුම මේ මගේ කාර්ය මණ්ඩල සහෝදර සහෝදරියන් මට ලබා දීපු සහයෝගය ඒ කියන්නේ ඒ ලබා දීපු ආදරේ කරුණාව මගේ දක්ෂතාවය හැකියාව ලබා දීපු දේ තුල තමයි මං අද මේ ඉන්නේ. මම සම්පූර්ණ මගේ ජීවිතේ හැඩගහගෙන තියෙන සංගීතයෙන්, ගායනයෙන්, නිර්මාණ වලින් ඉතින් මං හිතනවා ගරු රේණෝ මෙතුමා ඇතුළු සිල්දුරට මම ස්තුති වෙනවා. ගොඩක් පිං කියලා කියනවා මට ඒ ලබා දීපු සහයෝගයට ඉස්සරින්ම. හරි. අපි ගීතේ තෝරගමු. අපි ඊට පස්සේ කියමු සොඳුර ජීවිතේ. මේ ගීතේ මේ මට ශානන් ස්ටොප් නයිට් එකෙත් මේ ගායනා කරන්න කිව්ව මට අවස්ථාව හම්බුනේ එදා ඉති පිටේ වාතාවරණෙත් එක. අපි අද ගායනා කරමු මේ ගීතේ. පද රචනය සංගීතය අපි මේ ගීතේ පද රචනයත් මම කරේ. මේ ගීතේ මම හිතනවා දැන් ශේෂ්ත්‍රයේ ගීත වලින් බලපුවම වෙනස් වූ ගීතයක් මේක. මේකත් මම හිතන හිරු ඇහුණු ගීතයක්. ඔව්. ඒ හිතුනේ කොහමද ඔක ලියන්න ඕනේ කියලා. ඇත්තට මේ ආදරේ කරුණාව කියන දේ මම දකිනවා දෙවනි මම තමයි තමන්ගේ බිරිඳ. ඉතින් මගේ පවුලේ ගෑනු සහෝදරියෝ නෑ මට. මාමේ මල්ලි විතරයි. මම ඒකෙන් බොහොම ආදරේ යක්කලා නංගිලාට හැමෝම දකින්නේ මම සහෝදරත්වයෙන්. ඉතින් මගේ අම්මා අම්මත් මගේ යාළුවා වගේ අම්මා තාත්තා දැන් මගේ ජීවිතේ අතර නැහැ. නමුත් මේ ගීතය පොදුයි මම හිතන්නේ හැමෝටම තමන්ගේ අම්මා වගේ තමයි තමන්ගේ බිරිඳත්. අම්මා ගාව ඉන්නකොට අම්මගෙන් අපි වෙන් වෙලා කවදරි විවාහයක් කරන් යද්දි අපි ලබන බිරිඳත් අපි අම්මා වගේම සලකන්න ඕන මම හිතන්නේ එහෙමයි. දෙවෙනි මම වගේ මම දකින්නේ. ඉතින් මේ ගීතය කියන්නේ ඒක තමයි. හරි. අපි කසුන්ට ආරාධනා කරන සංගීත සපයන් ගීතේ. ममत
කසේ අතු මැව්වේ ඇයයි ශක්තියයි මගේ පෙරුවේ දරු පල ඇයයි නිවස සිරිතත් ඇය ලොවේ රැජිනියයි ඔබ රකිනු මැන ඔබේ මවක පණ වගේ ඔබ රකිනු මැන ඔබේ බිරිඳ පණ වගේ ඇයට නෑ අප හැර කෙනෙක් මේ ලොවේ කවුරු මැව්වද පුදුම වස්තුවය දුක සැප දෙදී ඇය ඉඳී දිවි මගේ සයුරසේ සෙනෙහසද ඒ වගේ දුක සැප දෙදී ඇය ඉඳී දිවි මගේ සයුරසේ සෙනෙහසද ඒ වගේ කවුරු මැව්වද පුදුම වස්තුව ඇය ලොව එකලු කළ ඇය ලොවේ රැජිනිය සුඳුර ජීවිතයේ ළඟම හිත මිතුරියයි වරෙක ඇය මට මගේ වැදූ මව හා සමයි දිවි මගේ ශක්තියයි සිරියහනේ කුමරියයි සුඳුර ජීවිතයේ ළඟම හිත මිතුරියයි හිරුයි තරග අද දවස්සේ වාදනය කරන කලාකරුවා සංගීතඥ ලක්ෂ්මන් හිල්මි තමයි අපිත් එක්ක ඉන්නේ අපිට විස්තර කතා බහ කරන්න තියෙනවා ගොඩක් දේවල් කෙටි විරාමයකට ගිහිල්ලා වෙලා නැවසරක් හමු වෙමු විරාම නර්තන නැවසරක් හිරුටි විඳිනී උදෑසන හිරුවිතර වැඩසටහනත් එක්ක එකතු වෙලා ඉන්නේ ඇත්තම යම් කිසි කෙනෙක්ගේ සාර්ථකත්වය අපි ආපු ගමනත් එක්ක හැරලා බලද්දී අපි ඉන්න තැන දිහා බලද්දී අපිට සතුටු වෙන්න පුළුවන් අපි හොඳ ගමනක් ඇවිල්ලා තියෙනවා කියන කාරණේදී ලක්ෂ්මන් හිල්මි දැන් ඔබේ ආරම්භය ගැන කතා කරා 1980 ගණන්වල ඔබ මේ සංගීත ශාස්ත්‍රයට එද්දී ඒ තිබ්බ ඔබට තිබ්බ වටපිටාව ඒ කියන්නේ රසිකයන්ගේ ප්‍රතිචාරත් බලද්දී දැන් මේ 2015 අවුරුද්ද වෙද්දී ඔබ වාහනයක යද්දී ඔබේ වාහනය යද්දී ඔබට ඔබේ සින්දුවක් ඇහෙනවා. ඔව්. ඔබට දැනෙනවා මම තැනක ඉන්නව නේද කියලා. ඔව්. කතා. ඇතර මම යද්දි ඉතින් ඇහෙනවා හිරුවේකේ මම ගොඩක් හිරුව අහනවා. හිරුවේකේ සින්දු මට ඇහෙනවා. හිරු පොර ප්‍රබලයි. මේ මගේ ආලෝකේ සම්පූර්ණ හිරුගෙන්ද පිට ආලෝකේ. ඉතින් ඒ වගේ මම සාමාන්‍ය අවස්ථාවලදී මට ලබා දීපු හිරුගෙන් ලබා දීපු සහයෝගය වෙන අවස්ථාවකට ගියත් හරි මට කියන්න හැදුනොත් මම කියලා දානවා. ඒ කියන්නේ සමහර මට මාවත් මායි කමනාප වෙන අයත් ගොඩක් ඇති. ඒ වගේ මගේ තන චැනල්ස් බලුවොත් එහෙම හැමදේම බලුවොත් එහෙම FM බලුවොත් එහෙම ගණන් කඩ පෙරතරම් තියෙනවා මම සහභාගී වෙන්නේ මේ මගේ අත ඇඟිලි පාටට අඩු සංඛ්‍යාවකට තමයි මොකද හේතුව මේ මම එච්චර එමෙ ගැත්තේ ඉලව ගන්න ඉලවන්නේ නැහැ එච්චර මට කියන්න තියෙන්නේ හිරුගෙන් මට දීපු සපෝට් එකට මම ගිය මාසෙත් සානන් ස්ටොප් නයිට් එක සිං කරා මට ඒ දේවල් මෙගා බ්ලාසරි එහෙම නැති වුණත් හරි මට නොදුන්නත් හරි අද වෙනතුරු මාව එහෙම කිසි දෙකින් මාව අයින් කර දාලා නැහැ මම මේ කියන්නේ නොදුන්නත් හරි මට දීපු දේවල් තියෙනවානේ මේ ජීවිතේට ඒ දීපු දේවල් තුල මම හැමදාම හිරුට ආදරෙයි මම හිරු සමග එහෙම ජීවත් වෙනවා මට හැමදාම මගේ හිතේ මම මේ ශේස්ත්‍රේ නතු ගිය දාත් හරි සමුගතත් හරි මම මේ ශේස්ත්‍රේ මගේ හිතේ ඒ දේ තියෙනවා. ඒ කියන්නේ මට ලැබෙන දේවල් හිතන්නේ නෙමෙයි මම කතා කරන්නේ. මට ලබා තිබු දේවල් මම දෙයයන්ගෙන් ඉල්ලන තේකයි. මට දීපු දේවල් වලට මම දෙයයන්ට ස්තුති කරන්නේ. කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. සමගිය විතරයි මට සතුට සමගිය විතරයි මට ඕනේ ජීවිතේට. මට ඒ තුර හැමදේම තියෙනවා. ඉතින් මං හිතන්නේ මං අර කියන්නේ එකයි මට දීපු දේවල් වලට හිරු හරහා හිරු මට දීපු දේවල් වලට ඉතින් මට අමුසි දැන් දේවල් නොදුන්නත් මං හිරුට ආදරෙයි මට දීපු දේවල් වලට. හරි දැන් ඔබ ගැන කතා කරද්දී මේ 1982 ඔබ මේ සංගීත ශ්‍රේෂ්ඨයට අඩිතාලම තියෙනවා.
තමන්ගේ සංගීත ශ්‍රේෂ්ඨය ඉදිරියට අරන් යන්න ඕනේ කියලා. මේ කාල සීමාවත් 2015 අවුරුද්දත්දී ඔබ සින්දු 6000කට වැඩි ප්‍රමාණයක් නිර්මාණය කරලා තියෙනවා. ඔව්. ඇත්තටම මේ සගා ඇත්තටම කියන්න කට ඇරෙන්නේ නැහැ. හේතුව මේ සමහර හිතන්න පුළුවන් මේ මොකද බැලන්ස් අයලා වගේ අය සින්දු 4000ක් වට හැදිගම සංගයක් මම හිතන්නේ අවුරුදු ගානක් ප්‍රවේණු එහෙම කරලා තියි. මේකට හේතුවනේ මම හිතන්නේ මම ආපු කාලේ 80 ගණන් වලින් මම පටන් ගත්ත කාලේ කැසට් මාධ්‍ය ඉතාම ප්‍රබලයි. රටේ තරම් අලවියක් තිබිච්ච මාධ්‍යයක් ඒක. ඊට පස්සේ CD रामख्योरागन हिटिया मगे ये तुलदी मन नवक्यांगे प्रवीण पटंगा प्रवीण अंगीन मटद अत्रसम सतुर्वेंड तरम प्रवीण संख्य अब अबकीम लंकावे शिल्पी शिल्पी निन्े अबकीम दिदाई दिदा किन्न हेमा दस दस अट सी नम सी सिंधु हदलती मैं मे शेस्त्री हटीट मे सिंधु एक काले हद मे काले हद मट से मेम्मा मट चल जयकड़ी महात्म्यागे कालिन मे मेत पर्वण गीत निर्माण कर्ण दंग अभी मत कर मे मे ओय गीत दंग प्रसिद्धि हण गीत तीन उभे निर्माण वेच गीत नितर मेहन गीतोली मत कर पिंगवंती पिंगवंती खाले वचन तेक्मी गीत इतना शानिका के पिंगवंती साधते पुल आदर सुदी सिंह संगीत गे योट शानिका के मंगल नगत हादूक हेबेन ए सिंधु कीर्त है पर्ण सिंधु पर्ण के अने हतर कलींगीत गुड़ा इतर है मे नमूत यार जयगुड़िया गीते अखरा या बहुम मे वर्णाकर गीते रंगिया मे ये वगे मे प्रशांत पेरेरा चामर वीर सिंह दुलाक दिन जनप्रिय हदपुआ समहार मत मत मगे समहार अवस्था मगे स्टूडियो मैं प्ले करा इतर मम इतने स्टूडियो मट अरंजुनाटे ओब गीते निर्माण कल वाल इतना मे गीते हरियाणे मेन मेकना हरियाणा हरियाणा हरी हरियाणा हरियाणा मगोद हेतु मम शेस्त्री बैंड काले मैं हेम गीते हम गायना कर हेम आर्टिस එතකොට දැම්මට මේ එහෙම ආඩිස්කන්ගේ ස්ටයිල් එකක් කරන් සිං කරන්න බෑ. දැම්මට ඉන්නේ මගේ එකමයි. නමුත් මම හදන්න වුණාම මම අර ආරුඩු කරගන්නවා ඒ ගායකයව. දැන් මම ඊයේ වැඩ ඉවර කරේ මංජුල වර්ණකලගේ ගීතයක්. අනිවාර්යෙන්ම මට ෂුවර් ඒක. මංජුල කිව්වන් පස්සේ ඒක අනිවාර්යෙන්ම විජය කොරදුංග මහත්මයා කිව්ව වගේම තියෙයි කියලා මට ෂුවර් එකක් තියෙනවා ඒකට. හරි. දැන් මම මේ මේ හදිසියෙම මම කියන දේ පිළිගන්නේ දන්නේ. ලක්ෂ්මන් අපිට මේ කියන්නකෝ මේ ඔය අනිත් අය නිර්මාණය කරපු ගීත වලින් කොටසක් කියන්න කිව්වොත් පිළිගන්නවද අපි මේසික් නැද්ද හරි කමක් නැහැ ඔව් මේවස්ථා මේ මවුල නැහැ ඉතින් පින්වන්ති පින්වන්ති ඒකේ වචන මතක තියෙන මතක තියෙන තරම් කිව්ව පොඩි මතක තියෙනක් යා ඒ මගන දෙන්න පින්වන්ති මාගේ ප්‍රේම කතාවේ ඇයිද මට පෑවේ මල් මද හාසේ දැස සලා සිත යට කෝල කතා රූප ශ්‍රියා මා සිත උමතු කළා ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ජීවිතේ ගියත් ඉතින්ද මාලා නොයම් කිසිදා දාලා නොයම් ආදරේ පතා ඔබෙන් සිතා සිතාම ආවේ සොයන් ආදරේට ආදරේ සුපෙම් දැත පාමි ආදරේ නමින් දොස්තරි හිල්මි අපිට කියන දැන් මේ ඔබ දැන් 6000කට අධික ගීත නිර්මාණය කරලා තිනවා ලියලා තිනවා සංගීතේ සපයලා තිනවා ඉතින් මේ ගීතවලට ඔබ දරුවන්ට වගේ ආදරේ කරනවා කියලා අපි දන්නවා අනිවාර්යයෙන් ඒ ඒ ගීතවල අවශ්‍ය වෙලාවට ගීතයට යම් කිසි කෙනෙක්ගේ අසාධාරණයක් වුණොත් ඔබ එතන ඉදිරිපත් වෙනවා නේද ඔව් මෙහෙමයි තියෙන්නේ දැන් මම ওই ගීතයක් කවුරු හරි අරන් ගිහිල්ලා ඔය අපේ මොරින් ටෝන් එකට දුන්නා කියලා මොනක CD එක කරා කියමු මම කරා කියමුකෝ මම ඒ වස්සේ නෑ එලවන්නේ නෑ කියන්නේ මම ඒ වස්සේ එලවන්නේ නැති මට ඒ දේවල් ඔය ලෝභකම හිතපුවාම මමට කෝ දරා ගන්න බැරි වෙනවා ඒකද මම ඒක කරන්නේ නැහැ හැබැයි මගේ ගීතයක් මගෙන් අවසරයක් නැතුව වෙනස් කරලා හරි වචන හරි වුණා හරි කරලා හරි වෙන කෙනෙකුට පවරනවා හරි නම් මම කැමති නෑ ඒකට ඒකට මම බොහොම තදින් කිපෙනවා මගේ අවසරේ මත ඒ වගේ දේවල් කර කමන්නේ නැහැ. ඉතින් මම හිතන්නේ මේ කවුරු රීමේක් කරන්න ඕනේ නැහැ. මම දැන් ඔයාගේ ගීතයක් මම රීමේක් කරන්න ඕනේ නැහැ. මම හිතාගෙන ඉන්නේ විදිහට. මොකද හේතුව එනහිතේ ඔයාලට පුළුවන් අලුතෙන් එකක් හදාගන්න. ඒ කියන්නේ අපේ ශේස්ත්‍රි නිර්මාණ තව වැඩි වෙලා දියුණු වෙන්නේ ශේස්ත්‍රයේ
එහෙම කරොත් තමයි දැන් මම දකින්නේ මේ කාලේ මම දකින්නේ තරඟත්වල ඉන් බලපුවාම අර කුඩුකාරයෙක් වුණාම එයා බැහැවම් පස්සේ ඒක බැරි වෙනවනේ අපිට අර මොනහරි බැහැවුණාම බීමකට හරි මොනහරි දෙයකට බැහැවුණාම සිගරට් එකට බැහැවුණොත් එහෙම ඒක හරි දරා ගන්න බැරි වෙනවා එතකොට ඒ වගේ තමයි මම දකින්නේ මේ ශේස්ත්‍රි මොකද මේ තරඟ වලින් ආපු සමහර අය අර පරණ ගීත කියලා 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 ඒ වලින් මිදෙන්න කැමති නැහැ ගොඩක් වෙලාවට. පුළුවන් නම් හොරෙන් හරි අරගෙන ලියපු කෙනාව හදපු කෙනාව අල්ලගෙන යාර ගාන දිලා ගන්න තමයි අර මොක්කල් කියන්න දරන්නේ. හැමෝටම නේ මම මේ කියන්නේ සමහර මං හිතන්නේ එහෙම නෙමෙයි වෙන්න ඕනි. ඒක වෙන්න ඕනේ තමන් අලුත් දෙයක් කරන්න ඕන. මගේ පින්වන්ද සින්දු ඉල්ලලා තියෙනවා මගේ. එතකොට ආදරිස්ස සොයා යද්දි සීන පාරවිසි. මං ඉල්ලපම් මම කියනවා මට මෙන්න මේ මුදල දෙනවා නම් එහෙම මං වඩ දෙන්න මොකද හේතුව මට සැහැන්න පුළුවන් එතකොට මම මේකට මේ මගේ ගාණක් ගත්තා කියලා. එතකොට ඒ මං ඉල්ලන මුදල ඇවිල්ලා ගෙවන්න කැමති වෙන්නේ නැහැ කවුරු. ඒ දෙකෙන් එතකොට එහාට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඔව් අපි ඊළඟට තෝරගන්න ගීතේ මොකක්ද? අපි කියමු ඊළඟට නිල් නෙතු. නැ මේ ගීතේ සග ඇත්තරම මේ ගායනා කරන්නේ 70 දශකයේට කිට්ටුවෙන් හදපු ගීතයක් මම. ඒ කියන්නේ ඒ 70 දශකයේ කියන එක ගොඩක් අය අගය කරනවානේ. ඉතින් මට හිතුණා මම ගීතයක් හදන්න ඕන කියලා ඒ පැත්තට. ඒ සංගීතයේ රටාවට ඒ සද්දේ එන්න හදන්න ඕන කියලා. ඉතින් මං හැදුවේ එහෙමයි. අද අපි ගහමු ගහද්දි මේ සද්දේ කොහොමද මම දන්නේ නැහැ. අපි ඉතින් එකම ඉන්ස්ට්‍රුමන්ටේෙන් ගහන ඉඳා ඒ ගීතේ ලිව්වේ මගේ කොරියාවේ ඉන්න සහෝදරයෙක් මට ලියලා දුන්නේ. මේ ඒක අපි දැන් ගායනා කරමු. හරි. දිනකඳුර. ඔව්. ආදරේ මිනිමුතු සාගරේ දිය තරම් යයි සෙනෙහෙලෙන් ගතු දැනුනි සිරි දෙවුදුවක් බව අන්සතු ඌ පසු මොනවා කරන්නද අහිමිව කියානිල් නෙතු බැඳි පෙම්දම් කොනේ රැවටි මුලාවුවත් නොයිදුල්ලාදරේ පැටලි හඬා වැටුනත් බැඳි පෙම්දම් කොනේ රැවටි මුලාවුවත් නොයිදුල්ලාදරේ හැරදා ගියේ නෑ පෙරතුනාට නොසිතුවසේ වරදෙ බැඳුනේ නෑ ඔබ මාමෙන් කිසිම දිනේ දිනක අඳුරේ නෙත ගැටි ආදරේ මිනිමුතු සාගරේ දිය තරම් යයි සෙනෙහෙලෙන් ගතු දැනු විසිරි දෙවුදුවක් බව අන්සතු පසු මොනවා කරන්නද අහිමිව කියානිල් නෙතු Thank you.
තවත් මහදේ යහන්තලේ නින්දේ උන්නු මහට නොදෙනී බැස ගියේ සඳසේ නැගී ආවත් මහදේ යහන්තලේ නින්දේ උන්නු මහට නොදෙනී බැස ගියේ පෙරදාදිලුණු තරුවැල් නෑ අත කොහේ ගියේ පායන්න සඳවතියේ ඔබ ඔහුගේ ලෝකයේ දිනෙක අඳුරේ නෙත ගැටි ආදරේ මිනිමුතු සාගරේ දිය තරම් යයි සෙනෙහෙලෙන් ගතු දැනුනේ සිරි දෙවුදුවක් බව අන්සතු පසු මොනවා කරන්නද අහිමිව ගියානිල් නෙතු විරාමයේ නතර නැවසරක ඔබ හිරුවිතර වැඩසටහනත් එක්ක ඉන්නේ අපි අද දවසේ ආරාධනා කරේ ලක්ෂ්මන් හිල්මි ආදරණීය කලාකරුවාට ඔහු සංගීතඥයෙක් ඔහුගේ ගීත පිළිබඳව කතා බහ කරා දැන් මේ ලක්ෂ්මන් හිල්මි මේ තරම් ගීත ප්‍රමාණය 6000කට වැඩි ප්‍රමාණ නිර්මාණය කරලා තිනවා නමුත් එකම එක වීඩියෝ එකයි අපි දැකලා තින්නේ රූපරාම වලට කැමති නැද්ද අපෝ කැමති නැති ගම නැමේ තියෙන්නේ ගොඩක් කලාවට දැන් ඒ වලට විඳන් කරන මුදල් ගැන හිතපුවා මං හිතනවා ඊට වඩා හොඳයි මොන හරි දෙයක්කින් කරන්න පුළුවන් කියලා ඇතර ඉතින් කවුරු දැන් මේකත් දැන් මේ මේක හිරුවෙක් විතරයි තියෙන්නේ මේක මම වෙන කවරත් බාර දෙන්න ගියෙත් නැහැ ඉතින් මම මේකත් මම ඇතර මේ කරපු වීඩියෝ කරපු මල්ලි ලියපු සින්දු ලියපු මල්ලි හරහා මම තමයි සගාඩ එව්වේ ඉතින් මට ඇතර මේකෙන් මේ උපගමම් සුමානක් දෙයක් ඇද්දි මගේ සින්දුව මාස 3කට ප්‍රචාරය වුණා මේ විකාශනය වුණා ඔඩියෝ එක වීඩියෝ එක ඉතින් ඒකටත් ස්තුතියි කරන්න හොඳයි ඉතින් අත්‍තරම ගොඩක් අය කතා කරනවා මේ අලුත් අලුත් පරපුර කතා කරනවා මේ වීඩියෝ එකක් කරමු සින්දුවක් කියමු කරමු කියලා ඉතින් මම අර ගොඩක් කරලා මම මෙහෙම හිතන්නේ එච්චර මම එලවල එහෙම යන්න මගේ එහෙම පරමාර්ථකුත් නැහැ අනිත් එක ඉතින් අනුන්ගේ වතුල ගෙවල් හදන්න මම කැමතිත් නැහැ ඒකම එකමද අපි දැන් මේ රූප රචනා ගත්තාම දැන් ගීතයකට රූප රචනාවක් එද්දි වාගේ ගීතේ මේ විදිහට වෙන්න ඕන කියලා එහෙම තීම් එකක් ඔලුව තියෙනවා මම දකින්නේ මෙහෙමයි මම දකින්නේ රූප රචනයක් ලස්සන වෙන්න ඕන අනිවාර්යයෙන්ම අර ඉස්සර ගීතයි දැන් ගීතයි පවතින තේ එකම හේතුව මම දකින්නේ එකක් මේ අර පොම්ප කරන ප්‍රමාණය වැඩි නිර්මාණ වැඩි එකක් අනිත් එක මාධ්‍ය වැඩි එතකොට අනිත් පැත්තෙන් ගායක ගායිකාව වැඩි නිර්මාණකරුවෝ වැඩි හැමෝම වැඩි ටිකක් ඒ හිඳ තමයි පවතින නැත්තේ එතකොට ඉස්සර ගුවන්විදුලි වලින් විතරයි සින්දු ඇහුණේ ආටිස්ට් බලන්න ගොඩාක් ආසාවෙන් එනවා මිනිස්සු දැන් ඉතින් හයිට දැක්කම නම් ස්ටේජ් එකක් ගාවට ගියාම ආටිස්ට් නවරන ඉන්න බලන්න ඒ සහභාගී වෙන අය ඒ තුලදී මම දකින්නේ ගීත රූප රචන නැති හිඳ ඉස්සර හදවතේ රැඳුනේ ගීත අහිච්ච ප්‍රමාණය අඩුයි නිර්මාණ ප්‍රමාණයත් අඩුයි අද වැඩි හින්දා තමයි පවතින්නේ නැත්තේ නේද මේ දැන් තියෙන නිර්මාණ බාල හින්දා එදා නිර්මාණ එහෙම ඉඳන් මේ එදාට වඩා දක්ෂයෝ අද ඉන්නවා ගොඩක් එහෙම බැලුවොත් එහෙම ප්ලේයින් පැත්තෙන්ද සිංගින් පැත්තෙන්ද අචකයෝ පැත්තෙන්ද ඉන්නවා නමුත් අර අරගොල්ලන්ගේ තැන් ඒතුළු ඒ තැන්වලම ඉන්නවා ඒක හරියට මම මේවා කරන්නේ මේ වෙලාවේ ඔබේ ඒ රූපරාම සහිත ගීතය අපිට බලන්න අවස්ථාවක් තියෙනවා බලලා ඒවල කතා කරමු please try again later වක් නිසා ඇතුන් ගොඩක් සින්න වෙලා ඔබ පෑරු සිතක් නිසා අඳුළු කඟක් ගලා ගියා පෙම් කළ තරමට අමතක වෙන්නේ නෑ පණි කළ තරමට ඔබ මත සිතුනෙම
උදෑසන ලක්ෂ්මන් හිල්වි ගීතය දෙහා බලාගෙන ඉන්නවනේ පළවෙනි රූපරාවනේ ඕ ඇත්තට මේකයි වැඩේ මං සාමාන්‍යයෙන් සගා ජීවිතේ හැමදේම ගලාගෙන යනවනේ ඒ හැමදේම මතකත් මගේ එහෙම ගලාගෙන යන දිලා තියෙන්නේ මගේ ගාව කිසිම දෙයක මේ පරණ පොඩි කාලේ ෆොටෝද ඉස්සර කරු ඒව මුත් මන් තියාගන්නේ ඒ කියන්නේ මම දකින්නේ මම මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ සාමාන්‍යයෙන් බොහොම සුළු කාලයකට ආපු චාරිකාවක් මේක මේ අරන් යන්න බැරි දේවල් මට මේ ලෝකෙ කිසි දෙයක් නැහැ. ඒකෙන් මම කිසි දෙයක් තියාගන්නේ නැහැ. මේ වුණත් ඉතින් මම අහනවා ආසයි. ගීතයක් වුණත් හැදුවත් අලුතෙන් හතර පහ පාරක් ඇහුවම පස්සේ මට ඊට පස්සේ ඒක මම ගීතය හදන්නේ රසිකයන්ට දෙන්නනේ. ඒක හොඳට යන නම් ඉතින් මම ගොඩක් ආසයි. ඉතින් එහාට මම අර ඒව මගේ ගැයව ගැන වර්ණනා කර එහෙම ඉතින් ඉන්න මම එච්චර කැමති නැහැ. ඒකින්ද මම ඕවා ගැනුණත් මගේ ඉතින් ලොකු මේ බලාපොරොත්තු එහෙම ආසවල් නමුත් මගේ ජීවිතේ පටන් ගත්ත කාලේ දැන් අද ඉන්න තැනදී මම ගොඩක් සතුටු වෙනවා මට හැමදේම ලැබුණේ සංගීතයෙන් ඒකින්දයි මම කිරුණත් කිව්වේ මට මාධ්‍යයන මම ගොඩක් ආදරේ එකයි මාධ්‍ය තුල තමයි මම ජීවත් වෙලා තින්නේ මේ තරම් කල් ඒගොල්ලන්ගේ සපෝට් නැත්තම් මේකම නෙන්න බෑ මොකද මම දකින්නේ මාධ්‍ය කියන්නේ මහා මුදක් වගේ ඒ තුල ඉන්න මාළු එක එක වර්ගයේ මාළු රැණක් තමයි අපි හරි දැන් මේ ඔබ ගීත ගණනාවක් නිර්මාණය කරලා තිනවා ප්‍රවීණයොත් එක්ක ගණඳුනු කරන්න අවස්ථාව ලැබෙනවා දැන් ඔයෝ එතකොට දැන් ප්‍රවීණයෝ ඔබත් එක්ක ගණඳුනු කරද්දී කටි ආభాෂය මොනවද ඒ කටි මොනවද කියන්නේ නිර්මාණ වලට ඔව් සමහර අය කය කියනවා හිල්මි මල්ලි ඔයාගේ රිද්ම්ස් පැත්ත හරි හොඳයි ඔයාගේ මෙලඩිස් හොඳයි කියලා කියනවා ඒ අපෝ ගොඩාක් කීර්ති අයියා එඩුඩ අයියා ඉතින් මම ගොඩක් කර නිහල් නෙසන් තමයි මගේ ආදරේම කරන ප්‍රසංග වේදිකාවේ හම්බ වෙන මගේ ප්‍රවීණ අතර ඉන්න බොහොම ලෙන්ගතුම එක්කෙනා නිහල් නෙසන් අයියා මේ මම කොහේ හිටියත් හරි එයා දැක්කොත් මාව වඩ දුහංගෙන මම දැක්කොත් එහෙම අත දෙන්න අතරේ මම බොහොම අගරු කරන එක්ක නිහල් නෙසන්ට ගීත නිර්මාණය කරලා දෙනවා නිහල් අයට සින්දුවක් හදන්න අවස්ථාව ආවලේ මම ඒක මට යාරව බැවරුවා ඒක මම ඒ කියන්නේ මගේ ශබ්දාකට ආව ඔක්කොම ආවා ආවලේ මම යාටම බැවරුවා මේක නිහල්යටම දෙන්න හදන්න යා හදනවාන කීලිල මට දැක කොහොම හරි ඒක හදන්නම් බුන්නේ හැබැයි මම ආසයි නිහල්යත් එක්කම හරි කවලා හරි වැඩක් කරන්න සනත් අනසිරි මහත්මයා මම ගොඩක් ආදරෙන් මතක් කරනවා මොකද හේතුව ඔය ඉතින් මගේ ගුරුවරයෙක් වුණත් හරි මේ බොහොම නිහතමානී පුද්ගලයෝ එඩ්වඩ් ජයකොඩි ඒ වගේ අය ඒ වගේ ඉතින් ප්‍රවීණ අතර ඉන්න මේ මම දකින්න බොහොම හොඳ මිනිස්සු මහත්තුරු ඉතින් ඒ වගේ තඩි පට්ට කුහකයොත් ඉන්නවා ඉතින් ඒ අතර වාරෙ ඉතින් අපි මෙහෙම ගමන ජීවත් වෙනවා ඉතින් ඔව් ඔව් හිල්මීට කතා බහ කරද්දී හිල්මී ඕනම තැනක් කලින් කතා කරනවා කියලා ගොඩක් දෙනෙක් කියලා දිනවා මේ දැන් ඊයේ පෙරේදා හැම උන්නේත් දනුන්ගේ වෙඩින් වලට ගිහිල්ලා තින්දු කියලා නේද එකක් උනා නේද උනා කියන්නේ මේමයි ඉතින් මං මට කාඩේ දුන්නම පස්සෙ මං ගොඩක් කලාවට දැන් මට හෙට එල්ලුම් ගස් යන දේ ගොත්තා කි මම හෙට තමයි try කරන්න බේරෙන්න දෙකින් ඒ වගේ මං ගිහිල්ලා බැස්සා මේ කාඩේ දුන්න මල්ලි මට මේ බලන්න කොහෙද ආයි අර හොල් එකේ කිව්වා එයාපෝට් ගාඩන් එකේ කිව්වන් පස්සේ මං ඉතින් ගිහිල්ලා මේ ගැලැක්සිස්ල හිටි ප්ලේ කරේ මම ගිහිල්ලා සින් කරා ගලම්පසේ මම්බලු දැන් ඔබ දැන් මනම්මල් මහත්තයා කියන්න ගියොත් එම තව වෙලා යනවනේ මට වැඩ තියෙනවා කියලා මම ගියා යන්න සිංහල කියලා දැක්කනේ ඒගොල්ලෝ මං ආව කියලා යාගේ ආස සින්දු මිල කරන්න ඒ ඔක්කොම සින්දු අටක් විතර කිව්වා මැදින් පැනලා කිව්වෙත් බෑන්ඩ් එකේ ඊට පස්සේ උදේ මට කතා කරලා ඒ වෙඩින් මගේ යාළුවා කියනවා අයියෝ ඔයා අයියේ පොල්ල තිබ්බනේ ආව නෑනේ කියලා මං ඔයාලට පිස්සුද ඔයාලට සින්දු අටක් විතර මං කිව්වා ඔයාගේ නමත් කිව්වා ඔක්කොම කියලා ගියේ කිව්වා කැලසිස්ලා නේ ගේම් ප්ලේ කරේ අහන්න රොයිගෙන් කිව්වා ඒතර කිව්වා පිස්සුද අයියේ මගේ 3 piece බෑන්ඩ් එකක් නේ මේ වෙඩින් එකට ප්ලේ කරේ කියලා
පස්සේ කල්පනා කරලා බලලා රෝයින් අහගොම රෝයි කියනවා මේ ඒගොල්ලන්ගේ මේ නිකම් බෝලේ කට්ටියගේ වෙඩින් එකක් ඒගොල්ලෝ කල්පනා කරලා මොකද මේ හිල්ම මෙච්චර සින්දු කියන්නේ කියලා ඇවිල්ලා බලව මම සින්දු කියලා තියෙන වැරදි වෙඩින් එකක් කියලා සින්දු කියලා තියෙනවා ඒ වගේ අවස්ථාවල් එකක් දෙකක් වෙලා තිනවා හරි දැන් ලක්ෂ්මණ හිල්ම අපිට කියන්නේ දැන් දැන් ඔයාගේ ගීත නිර්මාණය කරනවා ඉදිරියටත් නිර්මාණ කටයුතු සිද්ධ වෙනවා දැන් වර්තමාන පරපුරත් එක්ක ගැටෙද්දී මොන වගේ අත්දැකීම්ද තියෙන්නේ වර්තමාන පරපුරෙත් ඉතින් මම එක්ක දෙන්නේ කරුණු විට ගොඩාක් ශේෂ්ත්‍රී අපේ ප්‍රසංග වේදිකාවේ හම්බ වෙන නමකෝ නව පරපුරේ ගොඩාක් මාත් එක්ක බොහොම ලෙන්ගතුයි මේ කිසි ભેදයක් විතර නැහැ හැම ඒගොල්ලෝ දක්ෂයෝ ඒගොල්ලන්ගේ කාලේ මේ කාලේ අපේ කාලේ ඒ කාලේ ඉතින් අපි ඒගොල්ලොත් එක්ක බොහොම ළඟින් ඉන්නවා රුමේස් එහෙම මයි හොඳම යාළුවෙක් තීක්ෂණ ඒ වගේ ඉන්නවා ඉතින් ඒගොල්ලෝ දක්ෂයි ගොඩක් කලාවට ඉතින් හැබැයි මගේ මෙහෙම දැදී මම නිර්මාණකරණයේදී වුණත් ගායකයෙක් වශයෙන් වුණත් හරි මොන හරි දෙයකදී මම අර දැන් තියෙන ට්‍රෙන්ඩ් එකට මම ලুকু මුදල් වලට යන්නේ නැහැ ඒ කියන්නේ ඒකට හේතුව මම දකින්නේ අපේ රට බොහොම පුංචි රටක් පත් රටක් ලুকু පඩි තියෙන මිනිස්සු නැහැ ගොඩක් හම්බ කරන අය ඉන්නේ බොහොම කීප දෙනායි ගොඩක් හම්බ කරන අය පුරා අපේ රට මම දකින විදිහට දිනු වෙන භෝජන රටක් හයිද බැලුවොත් එමෙ ඇත්තම කිව්වම දුප්පත් රටක් ඉතින් අපේ කලා ශේෂ්ත්‍රෙත් ගොඩක් ඉන්නේ ඒ වගේ අය තමයි ඉන්නේ. ඉතින් අපි ඒ වගේ අයට අර අපි මේමයි මෙතනයි අපි මේ සින්දුවක් කියන මෙච්චර ගන්න ඕන මේම ගන්න. මම මේ දැන් ඇහිච්ච වීඩියෝ එක මේ බලපු වීඩියෝ එකේ මේ මම සින්දු කියලා සත පහකත් මම අරගෙන නැහැ. මගේ රෙකෝඩින් එකටයි මගේ මෙලඩි එකටයි තමයි මම සල්ලි ගත්තේ. ඒ කියන්නේ ඒ වගේ සපෝට් එකක් මම දෙනවා. දැන් හරියාවත් හරි මට දක්ෂිත දැක්කොත් එහෙම මට කරන්න දෙනොත් එහෙම මම එහෙම කරලා දෙනවා. හරි. තවත් ගීතයක් අහන්න ඕන මොකක්ද තවරගන්න? බොල්පිනි. බොල්පිනි වැටෙන දුලල් පමනයි අහන්න මිහිරියේ හද හදන අහන්න මගේ සිතුවිලි ඔබ ළඟ සසලයි උල් පිණි වැටෙනා මේරෑ යාමේ හිතන්න මට දුලල් පමනයි අහන්න මිහිරියේ හද හදන අහන්න මගේ සිතුවිලි ඔබ ළඟ සසලයි හඬන්න හැවෙත කඳුළු උනන්නේ දරන්න බැරි දුක ලැබූ හින්දයි හඬන්න හැවෙත කඳුළු උනන්නේ දරන්න බැරි දුක ලැබූ හින්දයි ඇහෙන්නේ නැති මේ හද හඬන හඬ දකින්න ඇරයුම් මේ ඔබටයි උල් පිණි වැටෙනා මේරෑ යාමේ හිතන්න මට කඳුලල් පමනයි අහන්න මිහිරියේ හද හඬන හඬ දකින්න ඇරයුම් මේ ඔබටයි සිත දුක උලන්නට මලක් උනේ ඔබ පිළිගන්නයි මෙරක් නොවේ සිත දුක උලන්නට මලක් උනේ ඔබ පිළිගන්නයි දෙනෙත් වගේ මම සුරකින් සෙනෙහස මට මේ කඳුලින් දඬුවම් ඇයි උල් පිණි වැටෙනා මේරෑ යාමේ හිතන්න මට කඳුලල් පමනයි අහන්න මිහිරියේ
අද හඬන හඬ මගේ සිතුවිලි ඔබ ළඟ සසලයි පුල් පිණි වැටෙනා මේරෑ යාමේ හිතන්න මට කඳුලැල් පමණයි අහන්න මිහිරියේ අද හඬන හඬ මගේ සිතුවිලි ඔබ ළඟ සසලයි නුඹටත් ආදරේ තමයි ජීවිතේ දුකයි ගලන්නේ කඳුළු මල් තමයි සුවඳ මල නුඹයි දැන්නම් සුවඳ නැති හැඩයි අසම්මත පෙමක නුඹ පෙම් කවිය වී හඬයි මාලතී නුඹයි නුඹටත් ආදරේ තමයි රිදි පාට කළ පාතුඩු පයට පැගිලා නපුරු වී ඔයා මාසල ලෙකුට සම කළා සුමුදු මුදු දෙපාතුඩු වල පහස නොදැනෙනා යකඩ පය මගේ නුඹ ළඟ හඬවල පෙනා බිල කරන්න බැරි ඔබ අගනාම වස්තුවක් මට හිතෙන්නේ ලෙසයි හැමදා නැවුම් බවක් දුක කියන්නේ හදවත හදනා වූ පිළිලයක් දුක දරන්න හද ගැඹුරින් ලබාගෙන ඉඩක් මිල කරන්න බැරි ඔබ අග නාම වස්තුවක් තිරු මිල කරන්න බැරි ඔබ අග නාම වස්තුවක් හරි අද දවසේ ඔබ ආදරය කරන කලාකරුවා ලක්ෂ්මන් හිල්මි තමයි අපි සම සම්බන්ධනේ කාලය ගත වුණා දැනුන්නේ නැහැ මොකද ගීතත් එක්ක ඉන්නවා කියන්නේ අපිට පුදුමාකාර සහනයක් තියෙනවා මනසට වෙලා ඉවරුනහම වැඩසටහනට අවසන් කරන්නත් අපිට අවස්ථාව ලැබෙනවා අනිවාර්යෙන් කියන්න දේවල් නැත් කියන්න දෙන්නේ අතරම මේ අපි ගත කරපු පැයත් මගේ ජීවිතයේ ශේෂ්ත්‍රයේ පැත්තෙන් බැලුවොත් ගොඩක් වටිනවා එතකොට මට දීපු අවුරුදු 15 දෙත් මගේ ජීවිතේ තියෙන දරුවම වටිනවා ඉතින් ඒකට මම ස්තුති කරනවා හැමදාම හදවතේ හිරු ඉන්නවා ඒ වගේම කරු සාවිතුමා රණෝසිල්ල මැතිතුමාගේ හදවතේ පුඩි තැහෙන මම ඉන්නේ මම දන්නවා අනිවාර්යෙන්ම ඒ වගේම මේ කාර්ය මණ්ඩලෙත් එහෙමයි ඒ හැමෝටම ගොඩක් ස්තුතියි ගොඩක් පිං හිරුට ජය වේවා හැමෝම හිරු අහන්න කියලා මම කියනවා හරි ඔබටත් කරන කියන හැම කටයුත්තම සාර්ථක වෙන්න කියලා කියන ගාම අපි සමුගෙන යනවා තවත් ගීතයකින් රැඳෙසින්න හිරු ටීවී සමගින් සොලවා විහිළු කළා මද පවනා
ලන්ද්‍ර දිගේ ඈහණිකේ පා නගලා උඹුකේ ලිඳ වෙත යන්නා කහමල්ලක් සැලුනා රන්වන් දෑතක් පෙනුනා කිනිරාවක් නැගුණා රන්මණිකේ මල් එළුවා